ආයවන්පති හැමෝටම හරි අපි ගිය සතියේ අපිට මේ ඔයාලට මතක ඇති අපි අන්තිමට කතා කළා හරි මම දත්ත ප්‍රරූප දැන් ප්‍රශ්නයක් අහන්න මුලින්ම ඒක නම් මේ chat එකේ මයික එක පොඩ්ඩක් බැලුවේ දත්ත ප්‍රරූප ගැන මම පුතේ කියන්නම් ඔහොමම කියන්නේ පාඩම හොම පංගණිද්දී කියන්නේ පාඩමේ මම දත්ත ප්‍රරූපයක් සහන් කරන්න ඕන නම් මම ඒක ගැන හැමම කියන්නම් හරිද හරි අපිට අපි ගිය සතියේ කතා කරා ප්‍රෝග්‍රෑම් එකක් ගැන එතකොට මම ඔයාලට මතක ඇති මම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් නිගන්නුවා ප්‍රතිදානයක් කරන්නේ කොහොමද සහ ආදානය කරන්නේ කොහොමද ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුතේ අපි මොනවා හරි සිස්ටම් එකක් ගාවට ගියාම තිරයේ මොනවා හරි විස්තරයක් එන්නම් කරගෙන ඉන්නව නම් අපි ඒකට කියන්නේ ප්‍රතිදානයක් කියලා. ඒ කියන්නේ වාගේ නම ඇතුළත් කරන්න, කාඩ් පත් ඇතුළත් කරන්න, එහෙම මොනවා හරි දෙයක් එන්නව නම් අපි ඒකට කියනවා ප්‍රතිදානයක්. උදේ ප්‍රතිදානෙට අනුව අපි ආදානයක් ලබා දෙන්න ඕනි. මම කිව්වා ප්‍රතිදානයක් ලබා දෙන්නේ රයිට් හෝ රයිට් LN කියන කෙනකෙන්. ආදානය ලබා ගන්නෙ රීඩ් LN කියන ප්‍රකාශනයෙන්. රීඩ් LN කියන ප්‍රකාශනයෙන්. එතකොට ඔය කොටස් දෙක තමයි අපි වැඩිපුර කතා කරේ ඒ ප්‍රෝග්‍රෑම් එකේදී. ඒ වගේම අපි දත්තයක් ආදානය කරාම එයා සාවකාලිකව ගබඩා කරගෙන ඉන්න විචල්‍යයක් භාවිතා කරා. එතකොට විචල්‍ය නිර්මාණය කරගන්න විදිය ගැන අපි දවසක කතා කරා. මම අර ගිය සතිය අන්තිමටම කරපු ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් ඔයාලට පෙන්වන්නම්. ගිය සතියේ අන්තිමටම කරපු ප්‍රෝග්‍රෑම් එක මම පොඩ්ඩක් පුතේ පෙන්වන්නම්. දැන් ඔයාලට ප්‍රෝග්‍රෑම් එකක් පේනව නේද? නේ මේක ගිය සතියේ අපි අන්තිමටම කතා කරපු ප්‍රෝග්‍රෑම් එක. එතකොට ඒකේ තියෙන ප්‍රෝග්‍රෑම් කියලා ප්‍රෝග්‍රෑම් එකේ නම අගට කොලන් එකක්. ඊපස්සේ වා a colon string. මේ string එක දත්ත වර්ගයේ පුතේ භාවිතා කරන්නේ අකුරු දක්කම් සංකේත කියන සියලුම දේවල් අත්කර ගන්න. ඒක හරියට දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියකදී ඒ කියන්නේ ඇක්සස් වගේ මෘදුකාංගකදී text කියන දත්ත වර්ගයට සමානයි. ඇක්සස් වලදී පුතේ අපි නම ඊට පස්සේ ලිපිණය ඒ වගේ කළත් කරද්දී දාන්නේ text කියන දත්ත වර්ගයනේ. අනිත් text කියන දත්ත වර්ගයම තමයි string කියලා කියන්නේ. අපි ඔක පැස් කළ වලදී ලිනවා string. උතර වා a colon string. ඒ කියලා විචල්‍යයක් තියෙනවා. එයාගේ අපි ගබඩා කරන්නේ අර string වර්ගයේ දත්ත. ඉතින් අකුරු ඉලක්කම් සංකේත ඕනේ ඒකට දාන්න පුළුවන්. ඒකයි ඔය කියන්නේ. දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ මොන write ln enter your name. අතරමද write ln එකෙන් කරන්නේ ප්‍රතිදානයක් ලබා දෙන එක. අපේ ප්‍රෝග්‍රෑම් එකේ උඩින්ම පෙන්වන දේ තමයි enter your name කියන එක. enter your name. ඊට පස්සේ පුතේ නම ඇතුළත් කරાવી අදාළ පරිශීලකයා ඕන කෙනෙක් enter your name කියන එක දැක්කම එයාගේ නම ඇතුළත් කරાવી. එතකොට ඇතුළත් කරපු නම කියවන්න ඕනි. මේ ප්‍රකාශනයේ තමයි මේ read ln කියන එකෙන් දෙන්නේ. ඇතුළත් කරපු නම කියවලා එයාව ගබඩා කර ඒ කියන විචල්‍යෙ. අපි කලින් උඩින් හදලා තියන්නේ පුතේ විචල්‍යයක්. ඒ නම කියවලා ඒක ගබඩා කරා ඒ කියන විචල්‍යය තුල. දැන් ආයිම අපි ලියනවා ප්‍රතිදානෙන් ඒ කියලා අර ගබඩා කරගත්ත නම දැන් ප්‍රතිදානය කරන්න ඕනි. ගබඩා කරගත්තු නම ප්‍රතිදානය කරන්න ඕනේ. ඒක තමයි write ln a කියන කෙන ලිව්වේ. උතර මේ read ln කියන වචනේ පාවිච්චි කරේ යටින්ම මේ උත්තරය තිරය පුරා යම් කිසි වෙලාවක් පෙන්නුම් කරලා තියාගන්න. අපි read ln කියලා එකක් දැම්මා. දැන් ප්‍රෝග්‍රෑම් එක කෙරුණා. උතර මෙතනදී පුතේ ප්‍රතිදානයක් ලබා දෙන විදිය, ඒ ප්‍රතිදානට අනුව ආදානයක් ලබා ගන්නා විදිය, ඒ සියලු දේවල් මේක තුල අන්තර්ගත වෙලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක තුල. හරි, මේ ප්‍රෝග්‍රෑම් එකේ පුතේ මොනව හරි කොටසක් Tamanට අපැහැදිලි නම් මට ඒක කියන්න ඕනේ. මේ ප්‍රෝග්‍රෑම් එකේ මොනව හරි කොටසක් අපැහැදිලි නම් ඒක කියන්න නැත්නම් ඇයි මෙහෙම කරේ කියලා මගෙන් අහන්න පුළුවන්. මොකද මම ඊළඟට දෙන ප්‍රශ්නේ මේ ප්‍රෝග්‍රෑම් එක එක්ක ගොඩක් සම්බන්ධ ප්‍රශ්නයක්. හරි,
මොනවාරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න දැන්. එහෙම ගැටලුවක් නැහැනේ. හරි. ලියම් පුතේ අපි ප්‍රශ්නයක්. දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි ප්‍රශ්නෙට මම ලියන්න දෙන්නේ. ලියන්න ප්‍රශ්නයක්. ශිෂ්‍යෙකුගේ කියන ශිෂ්‍යයෙකුගේ විෂයන් දෙක ශිෂ්‍යයෙකුගේ විෂයන් දෙකක විෂයන් දෙකක ලකුණු ආදානය කළ පසු විෂයන් දෙකක ලකුණු ආදානය කළ පසු ලකුණු ආදානය කළ පසු එහි එකතුව ප්‍රතිදානය කිරීමට එහි එකතුව ප්‍රතිදානය කිරීමට එහි එකතුව ප්‍රතිදානය කිරීමට පැස්කල් ක්‍රමලේඛය ගොඩ නගන්න එහි එකතුව ප්‍රතිදානය කිරීමට පැස්කල් ක්‍රමලේඛය ගොඩ නගන්න. හරි. අපිට දැන් මම පුංචි දේවල් ටිකක් මතක් කරන්න ඔයා තනියම ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕන. මේ කලින් ප්‍රෝග්‍රෑම් එක දිහා බලන්න. උතුරා කලින් මේකේ වගේම ප්‍රෝග්‍රෑම් කියලා ප්‍රෝග්‍රෑම් එකට නමක් දාගන්න ඕනි. මේකෙදි විචල්්‍ය කීයක් වමනා වෙයිද? විෂයන් දෙකක ලකුණු ගබඩා කරගන්න ඕනි. එකතුව ගබඩා කරගන්න ඕනි. ඉතින් විචල්්‍ය කීයක් වමනා වෙයිද? කවුරු හරි කියන්න ඕන මට. විචල්්‍ය කීයක් වමනා වෙයිද මේකට? හුයින් මිනුෂ විචල්්‍ය කීයක් වමනා වෙයිද? විචල්්‍ය වමනා වෙනවා තුනක්. විචල්්‍ය තුනක් වමනා වෙනවා. ඒ කියන්නේ විෂයන් දෙකේ ලකුණු දෙක ගබඩා කරගන්න විචල්්‍ය දෙකක් ඕනි. ඊට පස්සේ එකතුව ගබඩා කරගන්න තව විචල්්‍යයක් ඕනි. දැන් අපි ලකුණු තමයි දාන්නේ ශිෂ්‍ය විෂයන් දෙකක ලකුණු. ලකුණු දානව නම් චතුල ලකුණු වල දත්ත වර්ගය මොකක්ද වෙන්න ඕනි? ලකුණු නම් අපි ඇතුළත් කරන්න චතුල ලකුණු වල දත්ත වර්ගය මොකක්ද වෙන්න ඕනි? චතුල කවීෂා කියන්නකෝ ලකුණු වල දත්ත වර්ගය මොකද්ද වෙන්න ඕන? හරි නම්බර් තමයි. හැබැයි මේකෙදි නම්බර් කියලා කියන්නේ නියුමරික. දත්ත වර්ගයේ ඉන්ටිජර්. එතකොට අපි විචල්්‍ය තුනක් හදා ගන්න ඕනි. ඒ විචල්්‍ය තුනේම දත්ත වර්ගයේ ඉන්ටිජර්. ඉන්ටිජර් වෙන්න ඕන. එතකොට අපි කියනවා ඔන ABC කියලා හදන්න පුළුවන් A, B, C colon integer. හරි. මේ A, B, total colon integer. එහෙම දාන්නත් පුළුවන්. මොකද total කියලා විචල්යකුත් තිබුණොත් වැඩිය හොඳයි. C වලට වඩා. ඊට පස්සේ පුතේ අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා begin කියලා. දැන් ප්‍රෝග්‍රෑමර්ට sorry ප්‍රෝග්‍රෑමර් අපි තමයි ප්‍රෝග්‍රෑමර්. අපි පරිශීලකයට කියනවා enter කරන්න mark එකක් ලාම්. ඕන නම් කෙලින් දෙන්න පුළුවන් write ln enter 2 marks කියලා. ඊට වඩා හොඳයි write ln enter first mark පළවෙනි ලකුණ ඇතුළත් කරන්න. එතකොට එයා ලකුණ ඇතුළත් කරાવી. ඒක කියවලා ගබඩා කරගන්න ඕන A කියන විචල්්‍ය තුල. ඔයා හැදුවේ A කියලා විචල්්‍යයක් නම් A කියන විචල්්‍යය තුල ගබඩා කරගන්න ඕන. ඕක කොහොමද කියන්නේ? මේක කියවලා ඒ කියන එකේ ගබඩා කරගන්න කියලා කොහොමද කියන්නේ? මේක කියවලා ඒ කියන එකේ ගබඩා කරගන්න. එහෙම කොහොමද කියන්නේ? නම් හැමෝම දාගෙන නෑ මට. මනුජ මනුජ කොහොමද කියන්නේ? මේ කියප එක කියවලා ඒ කියන එක ඇතුලේ ගබඩා කරගන්න. කියන්නේ කොහොමද මනුජ?
chat එකේ මට දානවා messages ඔව් read lna read ln කියලා විතරක් මදි read lna කියලා කියන්න ඕන read lna ඊට පස්සේ අපි ආයි output එකක් දෙනවා පුතේ read lna කින් enter second mark දෙවනි ලකුණ ඇතුළත් කරන්න අතන ඒක කර ඉස්සෙල්ල වගේම කියවලා ගබඩා කරන්න ඕන b කියන එක ඇතුළේ ඒ b කියලා ගත්තනම් b කියන එක ඇතුළේ ආ මොනව හරි නම් ගත්තනම් ඒ නම් ඉන්න ඕන read ln b දැන් පුතේ අපි අගයන් දෙක ගබඩා කරලා අගයන් දෙක ආරාණය කරලා ඒක ගබඩා කරලා ඉවරයි දැන් ඊළඟට process එක process එකට ඔයා total කියලා විචල්යක් හදුවා නම් අපි නෝ total colon සමානයි අනේ ගන්න b මේක තමයි process එක හරිද total colon සමානයි a දන b දැන් දකුණු අත පැත්තේ තියෙන දේ මුලින් කරනවා මොකද අපි a සහ b වල අගයන් දෙකක් ගබඩා කරලා ඉවරයි දැන් මේ දෙක total කියන එක ඇතුලේ ගබඩා කරනවා දැන් උත්තරේ තියෙන total ඇතුලේ දැන් අපි ආයි output එකක් දෙනවා write ln total කියලා write ln total එතකොට අපිට උත්තරය ලැබෙනවා අගය කීයද අපි ඇතුළත් කරපු ලක්කම් දෙක මත ලකුණු දෙක මත උත්තරය රඳා පවතිවි හරි ඔක තමයි ප්‍රෝග්‍රෑම් එක ඔයාලා පුතේ දැන් ඔකට තනියම ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනි හැමෝටම විනාඩි 5ක කාලයක් හම්බ වෙනවා ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඊට පස්සේ මම ලියලා පෙන්නන්නම් හැමෝම ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනි ඔයාලා හැමෝටම ප්‍රෝග්‍රෑම් එක ලියන්න හැකියාව තියෙනවා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක වගේමයි ඔයාලා හැමෝටම ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන් ඒක නිසා හැමෝම ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕන මතක තියාගන්න දැන් විනාඩි 5ක කාලයක් හම්බ වෙනවා දැන් ප්‍රෝග්‍රෑම් එක ලියන්න මේක දිහා බලාගත්තම මේකත් බැලුවම ඔය කියපු විදිහට ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන් විෂයන් දෙක ලකුණු තමයි ඇතුළත් කරන්නේ විෂය තුනක් හදලා තියෙන්න ඕනි ඒව තනියම ලියන්න පුළුවන්කම තියෙන්න ඕන කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා මගේ මේ ගමන් වුණත් අහන්නත් පුළුවන් पैस्कल वाला शॉर्टकट कीज क्या ना पता है कॉपी पेस्ट वगैरह में और कंपाइल करना शॉर्टकट एक ना ऑल्ट एफ नाइन कंट्रोल एफ नाइन अन्य वगैरह वाले कर कॉपी पेस्ट एक है शॉर्टकट कॉपी पेस्ट दिया ना वाला शॉर्टकट वाले करना होता क्या ला मांगता ने वाले करना नहीं नया मटा मटा कह दिया ඔගියසතේ කනෙක්ෂන් ප්‍රශ්නයක් නම් ඒ YouTube එකේ තියෙන පාඩම දාලා. ඒතර ඒක බලන්න පුළුවන්. දැන් සමහර ළමයි නම් මට කෝල් කර කර අහන පාස පාඩම දැම්මද දැම්මද එහෙම කියලා. ඒ නිසා මේ ඒක YouTube එකේ බලන්න දැන් මේක ඉවරනා පස්සේ බලන්න මම ඊට ප්‍රශ්න දෙකකින් සමහරට තේරුම් ගන්න පුළුවන් මම පැහැදිලි කරලා දෙන්නම් තව චුට්ටකින්. තව විනාඩි කීපකින්. ආ හරි දැන් පොතේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕන පොතේ කම්පියුටර් එකේම ලියුවත් කමන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක දැන් මේ තියෙන මගේ ගා වීඩියෝ එක මේ තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක YouTube එකේ තියෙනවා ලියන විදියට තමයි ඒක බලන්න ඒ channel එක subscribe කරලා තියන්න. එතකොට video එකක් දැම්මම ඔයාලට මේ
වැටේ මැසේජ් එකක්. අප ප්‍රශ්නේ තමයි පුතේ ශිෂ්‍යයෙකුගේ විෂයකක ලකුණු ආදානය කළ පසු ශිෂ්‍යයෙකුගේ විෂයන් දෙකක ලකුණු ආදානය කළ පසු එහි එකතුව ප්‍රතිදානය කිරීම සඳහා එහි එකතුව ප්‍රතිදානය කිරීම සඳහා පැස්කල් ක්‍රමලේඛයක් ලියන්න විෂයන් දෙකක ලකුණු ආදානය කළ පසු එහි එකතුව ප්‍රතිදානය කිරීම සඳහා පැස්කල් ක්‍රමලේඛයක් ලියන්න හරි මම දැන් ප්‍රෝග්‍රෑම් එක මේ තියෙන එක පෙන්වන එක නවත්තා මම ප්‍රෝග්‍රෑම් එක ලියන්න පටන් ගන්නම් හරිපද මම මේ කල් පිටුවක් ගත්ත ප්‍රෝග්‍රෑම් එකට දැන් ඔයාලා හැමෝටම සිල් පාට ස්ක්‍රීන් එකක් පේනව නේද? නිල් පාට ස්ක්‍රීන් එකක් පේනවද මිනුෂ? කාටවත් පේන්නේ නැහැ වගේ මම කතා කරන්නේ. ඔව් සර් පේනවා. හරි. පුතේ දැන් මම ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ දැන් කියලා ඉවර හෝ නැතුව සමහරට ලියලා ඉවර ඇති සමහරට ඉවර නැතුව ඇති දැන් බලන් ඉන්න ඕන හැබැයි හරි අපිට ප්‍රෝග්‍රෑම් එක දැන් ගිය සතිය ආවේ නැත්නම් අන්තිම ටික සම්බන්ධ වෙන වෙනුනොත් ඒත් බලන් ඉන්න හොඳට උතර මේක තේරුම් ගන්න පුළුවන් අපි පුළුවන් මුලින්ම කරන්නේ ප්‍රෝග්‍රෑම් කියන වචනේ ලියලා ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම් එකේ නම ලියනවා උතර ප්‍රෝග්‍රෑම් එකේ නම කැමති එකක් මම ඔන්න 2m කියලා ලියනවා හරි ප්‍රෝග්‍රෑම් එකේ නම උතර 2m කියලා කියන්නේ මෙහෙම ලියන්න පුළුවන්ද පුතේ ප්‍රෝග්‍රෑම් එකේ නම ඔහොම ලියන්න පුළුවන්ද? බෑ. එහෙම බෑ. අනිවාර්යෙන් ප්‍රෝග්‍රෑම් එකේ නම හඳුන්වණයක් එක පටන් ගන්න ඕනේ ඉංග්‍රීසි අකුරකින්. හරි. අතන මෙහෙම 2 ඔහොම ලියන්න වෙනවා. ඊට පස්සේ ඕනනම් මොනව හරි ඉලක්කම් ලියන්න පුළුවන්. ඔය විදියට. ඊට පස්සේ ප්‍රති අපි විචල්්‍ය හදන්න ඕනේ. විචල්්‍ය කියන්නේ අපි දැන් ලකුණු දෙකක් ඇතුළත් කරන්නේ. ලකුණු දෙක ඇතුළත් කරගන්න නම් විචල්්‍ය දෙකක් ඕනි. පස්සේ මේ දෙක එකතු කරාම ඒක එකතුව ගබඩා කර ගන්න ඕන. ඒ සඳහා තව විචල්්‍යක් වුමනා වෙනවා. විචල්්‍ය 3යි. එකම දත්ත වර්ගය නිසා විචල්්‍ය 3ටම අපි කියනවා වා. වා කියන්නේ පුතේ වේරියබල් කියන එක කෙටියෙන්. වේරියබල් කෙනෙක් කෙටියෙන් වා. වා කියන්නේ විචල්්‍ය කියන එක මේ. මම කියනවා a, comma b, comma total colon colon integer කියලා. දැන් මේ කියුවේ පුතේ ඉන්ටිජර් මේ කියුවේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ a b සහ total කියලා විචල්්‍ය තුනක් තියෙනවා ඒ විචල්්‍ය තුනේම දත්ත වර්ගය පූර්ණ සංඛ්‍යාවක් ඉන්ටිජර් කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් විචල්්‍ය තුනක් තියෙනවා ඒ තුනේම දත්ත වර්ගය පූර්ණ සංඛ්‍යාවක් කියලා කිව්වෝ දැන් පුතේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා begin ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා දැන් අපි පුතේ එයාට ප්‍රතිදානයක් ලබා දෙනවා උද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නතර පස්සේ අපිට ලැබෙන්නේ අතරම කළු පාට ස්ක්‍රීන් එකක් ඒ කළු පාට ස්ක්‍රීන් එකේ පුතේ මුකුත්ම වැටිලා නැත්නම් තිරේ මුකුත් පෙන්වන්නේ නැත්නම් පරිශීලකයා මේක පරිහරණය කරන කෙනා දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියලා ඒක නිසා අපි යාට දෙනවා අවුට්පුට් එකක් අපි දෙනවා write ln මම දෙනවා යාට enter දෙනවා මේකට enter first mark මම first අර C කෙනෙක් උඩට ගන්න බෑ උතන්දී ඔහොම ලියන්න වෙන්නේ first mark උතන යා මේක දැක්කම පළවෙනි ලකුණ ඇතුළත් කරાવી අපි write ln enter first mark කියලා අගට semicolon එකක් දැම්මා මේක දැක්කම පුතේ ආ පළවෙනි ලකුණ ඇතුළත් කරනවා අපි කියනවා
ඒ පළවෙනි ලකුණ කියවලා රිඩ්ඩලන එක කියවලා ගබඩා කරන්න කොහෙද ඒ කියන එක ඇතුලේ පළවෙනි ලකුණ කියවලා ගබඩා කරන්න ඒවල හොඳ ඒවල ගබඩා කරා අපි එතකටත් සෙමි කෝලන් එකක් දැම්මා හරි දැන් අන්න පළවෙනි ලකුණ ඇතුලත් කරන්න කියලා කිව්වා එයා ඒක ඇතුලත් කරයි ඇතුලත් කරාම ඒක රිඩ්ඩලන එකෙන් කියවලා ගබඩා කරනවා ඒ කියන එක ඇතුලේ දැන් පළවෙනි ලකුණ ඒ කියන විචල්‍ය ඇතුලේ තියෙනවා හරි දැන් අපි ආයෙත් ඉන්පුට් එකක් දෙනවා right tail end enter second mark කියලා ඔනේ enter second mark දෙවෙනි ලකුණ ඇතුලත් කරන්න දෙවෙනි ලකුණ ඇතුලත් කරන්න කිව්වම එයා ඒකත් තිරේ පෙන්නනවා දෙවෙනි ලකුණ ඇතුලත් කරන්න කියන එක අපි යාට කියනවා කියවන්න රීඩෙල්ෙන් කියවන්න කියවල ගබඩා කරන්න b කියන එක ඇතුළු අර කියවල ගබඩා කරන්න b කියන එක ඇතුළු එතකොට රීඩෙල්ෙන් ab වලින් ගා ඉන්පුට් කරගන්න එක කියවල අපේ පරිගණකයට ගබඩා කරවනවා හරි දැන් පුතේ a සහ b කියන විෂයන් දෙකේම ලකුණු ගබඩා කළා දැන් අපි යාට කියනවා total colon සමානයි ඒ total එක සමානයි a දන b කියන يعني a සහ b එකතු කරලා ඒකේ උත්තරේ දාගන්නවා පුතේ සමාන ලකුණෙන් වම් පැත්ත. එතකොට දැන් උත්තරේ තියෙන්නේ total කියන ඇතුලේ. උත්තරේ තියෙනවා total කියන භාජනය ඇතුලේ. දැන් අපි ආයි output එකක් දෙනවා. right ln total කියලා. right ln total. ඉන්නේ total කියන වචනේ ඇතුලේ තියෙන දේ total කියලා භාජනය ඇතුලේ තියෙන අගය අන්න display කරන්න. මේ කිව්වේ total කියන වචනය display කරන්න කියලා නෙවෙයි. එහෙමනම් total කියන වචනට පෙරලිකන්න ඕනනේ. මේ කිව්වේ total කියන ඇතුලේ තියෙන අගය අන්න පෙන්වුම් කරන්න. අගර semicolon එකක් දැම්මු. හරි. ඊට පස්සේ අපි program එකේ යටින් දානවා readLN එකක්. තිරයම result බලා ගන්න. දැන් program එකේ end එක. ඔන්න program එකේ end එක. හරි. ඔක මහා අමාරු program එකක් නෙවෙයිනේ. අපි විචල්‍ය තුනක් හැදුවා a, b, total, colon, integer කියලා. ඊපස්සේ begin වලින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. දැන් output එකක් දෙනවා. යාට තිරේ පෙන්නනවා title n එකෙන් enter first mark කියලා. එයා ඒක දැක්කම පළවෙනි ලකුණ ඇතුළත් කරනවා. අපි කියනවා ඒක කියවලා ගබඩා කරන්න a කියන එක ඇතුළේ. ආයෙ මෙයා දැක් title n එකෙන් enter second mark එක දැක්කම එයා දෙවෙනි ලකුණ ඇතුළත් කරනවා. ඇතුළත් කරනවා කියන එක කියවලා ගබඩා කරන්න b කියන එක ඇතුළේ. ඊට පස්සේ අපි කියනවා a සහ b එකතු කරන්න. එකතු කරලා උත්තරේ දාගන්න සමාන ලකුණු මම් පැත්තට දැන් ab එකතු කරා උත්තරේ total ඇතුළේ තියෙනවා. දැන් right tail end total total කියන එක display කරා ඊපස්සේ program එක end උනා. දැන් පුතේ මම මේක compile කරනවා. compile කරන shortcut එකක් තියෙනවා alt f9. මම alt f9 press කරා compile successful සාර්ථකයි වෙන්නේ දැන් පුතේ මම run කරනවා control f9 එතකොට තිරේ පෙන්නනවා enter first mark කිය හරිද මම ලකුණක් ඇතුළත් කරනවා පළවෙනි ලකුණ ආයි enter කරාම යා කියනවා enter second mark කිය දෙවෙනි ලකුණත් ඇතුළත් කරා කිය මම දෙවෙනි ලකුණත් ඇතුළත් කරනවා දෙවෙනි ලකුණත් ඇතුළත් කරා දැන් enter කරන පුතේ යා කියනවා ලකුණු දෙකේ එකතුව 169යි කිය. නේ? අර ලකුණු දෙක එකතු කරලා එයා උත්තරයක් දෙනවා. නොකරද දැන් අපි ප්‍රෝග්‍රෑම් එක ලියුවේ. අතන මේක හරි සරල ප්‍රෝග්‍රෑම් එකක්. හැබැයි මේකේ අපි ඉගෙන ගන්න ඕන අපේ පාඩමේදී ඉගෙන ගන්න ඕන හැම කොටසම වගේ අන්තර්ගත වෙලා තියෙනවා. හරි. ඉන්පුට් කරන්නේ කොහොමද? ඒක අවුට්පුට් කරන්නේ කොහොමද? ඊට පස්සේ විචල්‍ය හදන්නේ කොහොමද? ඔය හැමදේම වගේ process එකක් සකස් කිරීමක් කරන්නේ කොහොමද හැමදේම මේකේ අන්තර්ගත වෙලා තියෙනවා හරි පුතේ මේක පැහැදිලිද පුතේ මේ කියුව එක පුතේ මේ කියුව කතාව පැහැදිලි නේ හරි ඔයාලට තව විනාඩියක් දෙයක් දෙන්නම් පුතේ මොන හරි ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකේ වැරදි අඩුපාඩු තියෙනව නම් මේක කරලා හදා ගන්න විනාඩියක් දෙයක් දෙන්නම්
ඔයා ලියපු ප්‍රෝග්‍රෑම් එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් මේක බලලා හදාගන්න. मैं क्या पहले लिखते हैं कि ये रावण आहार नाट पुलवा में आता था तो तुम रीड डेलन के अंदर रीड डेलन टोटल किया था नॉन नेट द नहीं एम ऑन नहीं यात्रा यात्रा में कर दे एम ऑन नहीं थे लेकिन रीड डेलन टोटल के लिए हम उसपे देखे इनपुट टेका था गन तो तेरे इनपुट कराने दे आपने दें टाइम टोटल ऐसे आगे गबड़ा वेला इधर है ये रीड डेलन के दावने पुते तीरा एक अधिगत उत्तर या पेंगे नहीं ना मर्द ऐसा ना वितरा वे रीड डेल ने के दान रीड डेल एंड टोटल के लिए कंटोन ने सर चुदे सर एंटर फर्स्ट मार्क दान ना तू है एंटर एक ही लगा दान बेरी दे ओ एंटर एक ही लगा दान ना पुलवाम पुती दे माम डाट प्रोग्राम में केदी की ना एंटर एक ही अतो अपाल पना करा भी दें ඔයා ආනන්ද මේක ප්‍රෝග්‍රෑම් එකෙන් අඩක් හරි ගන්න නිසා යයි කාට හරි කොත් එන්ටර් ඒ කියලා කවද කරන්නේ ලකුණක් දායි දෙයක් අවදාවත් එන්ටර් ඒ කිව්වොත් එයා ඒ අකුරතාව යොන්න නේ ඒක නිසා අපි එන්ටර් ෆස්ට් මාක් කියලා දාන තේරුමක් තියෙන දෙයක් එතන කැමති දෙයක් කියන්න පුළුවන් එතන තේරුමක් තියෙන දෙයක් වුණොත් නේ පුතේ දැන් ප්‍රෝග්‍රෑම් එක අපි මෙහෙම රන් කරාම ඔහොම රන් කරාම ඔතනදී බුණනම් එන්ටර් ඒ කියලා පුතේ එන්ටර් ෆස්ට් මාක් කියලා දැන් තිරේ පෙන්වන්නේ එන්ටර් ඒ කියලා බුණනම් කවුරු හදනද මොකද කරන්න ඕනේ කියලා එහෙම කන්නේ නැහැ ඒක නිසා මේ ලකුණ දාන එක තමයි හොඳම නේ ඒ කියන්නේ එන්ටර් ෆස්ට් මාක් කියලා නෑ එන්ටර් සිංහල මාක්ස් එහෙම ඕන එක විශේෂ එකක් අප මොනවා හරි දාන්නත් පුළුවන් තේරුමක් තියෙන එකක් එතන ලියන එක තමයි හොඳම හරි ලියලි වරයන්නේ පුතේ ඕන නම් ඔයාලට මෙන්න මෙහෙම කරන්නත් පුළුවන් පුතේ මේක මම පියවර පොඩ්ඩක් අඩු කරන්න බලන් ඉන්න කලින් එක තමයි හොඳම මම ලියපු එක මේක බලාගෙන ඉන්න මම ලියනවා මෙතන පුතේ right ln එකේ enter 2 marks කියලා එක පාටම enter ඔන 2 marks දැන් පුතේ මම enter first mark enter second mark එහෙම ඕනේ enter 2 marks. එතන marks එකම ඇතුළත් කරාලු. දැන් අපි මෙතනදී කියනවා තේ read ln එකේදී මම කිව්වට පල්ලයට යවන්න. read ln එකේදී කියවලා පළවෙනි ලකුණ ගබඩා කරන්න a වල. comma එකක් දාලා ලියන්න. දෙවෙනි ලකුණ ගබඩා කරන්න b වල. දැන් read ln a, b. එතන ලකුණු දෙක අර විචල්්‍ය දෙකේ a සහ b විචල්්‍ය දෙක ගබඩා කරේ කලින් එකමයි. දැන් බලන්න හැබැයි ප්‍රෝග්‍රෑම් එකට ගිහපු ඉඩ ප්‍රමාණය ප්‍රෝග්‍රෑම් එකට ගිහපු ඉඩ ප්‍රමාණය අඩු වුණා නේ ඔහම ලිව්වත් හරි හරිද enter first mark කියලා read ln a enter second mark read ln b එහෙම කියන්නේ නැතුව ඕනම් මෙහෙම ලියන්න පුළුවන් කෙලින්ම ලියනවා enter 2 marks කියලා දැන් මේක compile කරලා run කරමු මම compile කරලා successful මෙන්න run කරනවා ඉස්සෙල් වගේ enter 2 marks එක දැන් මම ලකුණු දෙකක් ඇතුළත් කරනවා ඔන්න එකක් ඇතුළත් කරා මෙන්න ඊළඟ එක ඇතුළත් කරා එයා එකතුව දෙනවා 156 කියලා හරි අතර අර කෙටියෙන් නෝම ලියන්නත් පුළුවන් එහෙම ලියන්නත් ගැටලුවක් නැහැ හරි enter 2 marks කියලා හරි තව ප්‍රශ්නයක් ලියන්න පුතේ දැන් මේකට වඩා පොඩ්ඩක් සංකීර්ණවක් ප්‍රශ්නයක් ලියාගමු පොඩි chat එකේ එක එක දෙක අහලා තිනවා මම ඒවටත් උත්තර දෙමින් පාඩම යන්න ඉස්සරහට නෝ හරි එන්ටර් ඒ කියලා දාන්න මොකද වෙන්නේ කියලා අහන්න ඔය ප්‍රෝග්‍රෑම් කියද්දි ෆස්ට් ලෙටර් එක සිම්පල් ලිව්වත් කැපිටල් ලිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ මේක පුතේ අකුරු වලට සංවේදී භාෂාවක් නෙවෙයි ඒක නිසා මේක කැපිටල් සිම්පල් අකුරු මාරු කර කර ලිව්වත් ඒ ඕන පිළිවෙලකට ලිව්වත් කිසි ගැටලුවක් නැහැ. සමහර භාෂාවන් තියෙන අකුරු වලට සංවේදී. එතකොට එහෙම එකක නම් p අකුර කැපිටල් නම් ලියන්න ඕනේ හැමදාම එහෙමම ලියන්න ඕන. ඒක සිම්පල් ලිව්ව ගමන් error එකක් එනවා.
දැන් මේකෙදී හැම කිසිම ගැටලුවක් නැහැ. සර් කැපිටල්ද සිම්පල්ද කියන එක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ පාඩමේදී. හරි. මට STU 86යි G 11. STU 86 මට උත්තරේ ලියලා එවලා තියෙනවා. මම දැන් තමයි දැක්කේ. ඒක හරි ඉකේවපු එක. ඊට පස්සේ ඔය තව විදුෂත් උත්තරේ ලියලා එවලා තියෙනවා. විදුෂගේ පොඩි ගැටලුවක් තියෙනවා විදුෂ. ඒක කොටසක් පොඩි අඩුයි. අර ප්‍රෝග්‍රෑම් කියලා ස්පේස් එකක් තියලා තමයි නම ලියන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් කියලා ස්පේස් එකක් තියලා ඊට පස්සේ වා a comma b comma c colon integer. එහෙම තමයි විචාල්‍ය අර්ථ දක්වන්නේ. වා a comma b comma c colon integer. අගට සෙමිකෝලන් එකක්. විචාල්‍ය කීපයක් අර්ථ දක්වනවා නම් එහෙමයි. අනිත් ඒ ලකුණු ඇතුළත් කරපු කොටස හරි විදූෂකේ. හරි. ලියම් පුතේ තව ප්‍රශ්නයක්. ලියන්න ප්‍රශ්නයක්. ශිෂ්‍යයෙකුගේ ලකුණු ආදානය කළ පසු ශිෂ්‍යයෙකුගේ ලකුණු ආදානය කළ පසු ලකුණු ආදානය කළ පසු ඔහුගේ සමත් අසමත් භාවය ඔහුගේ සමත් අසමත් භාවය ඔහුගේ සමත් අසමත් භාවය ප්‍රතිදානය කිරීමට ඔහුගේ සමත් අසමත් භාවය ප්‍රතිදානය කිරීමට පැස්කල් ක්‍රමලයකයක් ලියන්න ඔහුගේ සමත් අසමත් භාවය ප්‍රතිදානය කිරීමට පැස්කල් ක්‍රමලයකයක් ලියන්න පැස්කල් ක්‍රමලයකයක් ලියන්න හරි එතනටම ලියමු ලකුණු 60 හෝ ඊට වැඩි නම් සමත් වන අතර ලකුණු 60 හෝ ඊට වැඩි නම් සමත් වන අතර එසේ නොමැති නම් අසමත් වේ 60 හෝ ඊට වඩා වැඩි නම් සමත් එහෙම නැත්නම් අසමත් හරි දැන් ඔය ලියන කලින් පුංචි පොඩි වෙලාවක් අහන් ඉන්න පුතේ ඕකෙදිත් ඔයා මුල් ලකුණු ඇතුළත් කරන්න කියලා ඉන්පුට් එකක් දෙන්න ඕනි අවුට්පුට් එකක් දෙන්න ඕනි ඊට පස්සේ ලකුණු ඇතුළත් කරලා පස්සේ ඒක කියවලා ඔයා කලින් හදාගත්ත විචල්‍ය තුල ගබඩා කරන්න ඕනි හරි විචල්‍ය තුල ගබඩා කරන්න ඕනි දැන් ඊට පස්සේ එයා පාස්ද ෆේල්ද කියලා හොයන්න මොකද්ද පාවිච්චි කරන්න ඕනි එයා පාස්ද ෆේල්ද කියලා හොයන්න මොකද්ද පාවිච්චි කරන්න ඕනි व्याजक දැන් උඩින් එන දත්ත වර්ගයක් තියෙනවා ඒක ඉන්ටිජර්. මොකද ලකුණු ගබඩා කරන්නේ ඉන්ටිජර් දත්ත වර්ගයේ. නේ? වරණයේදී අපි කියන ආකෘතිය මොකද්ද? මම කියව ආකෘතිය. ඕ ඔන STU හා 94 උත්තරේ හරියට කියනවා. If then else මතකනේ දැන් ලකුණු ඇතුළත් කරන්න කියලා කිව්වා. ඒක ගබඩා කරා ඔයා හදාගත්ත විකල්පේ දැන් චෙක් කරන if එකෙන්. If කියලා කන්ඩිෂන් එක. කොන්දේසිය ලියන්න. ඔයා ගබඩා කරගත්ත විචල්‍ය පාවිච්චි කළා. ඒ ගබඩා කරගත්ත එක විශාලයි සමානයිද 60. දැන් එහෙමනම් මොකද වෙන්න ඕනේ? ඔන්න කන්ඩිෂන් එක චෙක් කරා. කන්ඩිෂන් එක හරිනම් මොකද වෙන්න ඕනේ පුතේ? එහෙමනම් මොකද වෙන්න ඕනේ? පාස්. පාස්. දැන් පාස් කියන එක ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද මොකද්ද? අවුට්පුට් එක. ඔව් අවුට්පුට් එකක් නම් මොකක් ඇතුළේද ලියන්නේ මෙන්න මෙහෙම ලියන්න right or right ln වල right or right ln අද pass
else එහෙම නැත්නම් right or right tail කියලා මෙතන මොනවද ලියුවානි එහෙම නැත්නම් එහෙම නැත්නම් මොකද වෙන්නේ right tail end fail right tail end fail දැන් පුතේ මේකේ end if එකක් නැහැ ව්‍යාජකේතලියදී අපි if එකක් පටන් ගන්න අනිවාර්යෙන් අගට ලියුව end if කියලා ස්කල් වලදී end if කියලා කතාවක් නැහැ හරිද ව්‍යාජකේතව වල එහෙම ලියුවට පැස්කල් වල එකක් නැහැ ඒක නිසා තමයි පැස්කල් වලදී අපි එතන right tail end එකට අන්තිමට ලියන right tail end එකට දානවා semi colon අර උඩින් ලියපු right tail end එකට semi colon දාන්නේ හරි උඩින් ලියපු right tail end එකට semi colon දාන්නේ මෙතකට මෙන්න මේකට යටර එකට පමණ semi colon දානවා if එක පටන් අරගෙන අන්තිම ප්‍රකාශනයේට පමණ semi colon දාන්න මෙන්න මේ semi colon එකෙන් පරිගණකයේ තේරුම් ගන්නවා මෙතන if එක ඉවරයි කියලා හරිද ඔය අගටම දාන semi colon එකෙන් පරිගණකයේ තේරුම් ගන්නවා if එක මෙන්න මෙතනින් ඉවරයි කියලා if එක මෙතනින් ඉවරයි කියලා සමතක තියාගන්න ඕනි කොන්දේසියක් පරීක්ෂා කරමින් output දෙනව නම් අන්තිම output එකට විතරයි අපි semi colon එක දාන්න හරි මොද ඒ end if වෙනුවට තමයි මේ semi colon එක දාන්නේ හරි ප්‍රෝග්‍රෑම් එක ලියන්න විනාඩි 5ක කාලයක් දෙන්නම් ප්‍රෝග්‍රෑම් එක ලියන්න විනාඩි 5ක කාලයක් දෙන්නම් තනියම ලියන්න ඕන තනියම ලියන්න ඕන ප්‍රෝග්‍රෑම් එක අර කලින් ප්‍රෝග්‍රෑම් එක කරුවට කමන්නේ තවම කම නිසා අපි ඉන්නේ අර තනියම ලියන්න තමන්ට දැන් අනිත් ළමයි උත්තර ලියද්දි තමන් උත්තරේ ලියලා හෝ නැතුව තමන්ට මොනව හරි ගැටලු තියෙනවා අහන්න පුළුවන් පාඩම සම්බන්ධයෙන් මේ ST 89 පුතේ end එකේ අනිවාර්යෙන් dot එකක් තියෙන්න ඕනේ. හරි. දැන් ප්‍රෝග්‍රෑම් එක ලියනවා. මම Pascal lock කරලා ලියන්න බලන් ඉන්න. මම Pascal open කරගන්නවා. හරි. අපි පුතේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඉතින් දැන් මම nil part screen එක හැමෝටම පේන්න ඕන දැන්. නැත්නම් කවුරු හරි කියන්න. ප්‍රෝග්‍රෑම් කියලා ප්‍රෝග්‍රෑම් එක නමක් දෙනවා දැන් මගෙන් ඉස්සෙල්ලා ඇහුවා ප්‍රෝග්‍රෑම් එකට කැමති නමක් දෙන්න පුළුවන්ද ඔව් කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි ඉංග්‍රීසි අකුරකින් පටන් ගන්න ඕනි එතකොට මම if ඕන දෙන්න if නෙමෙයි ලියුවේ ඕන if then if කියන වචන ටිකක් ලියන්න බෑ හැබැයි මේ if then එක ගොඩේ ලිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ හරි ඔහොම එකක් මම ලිව්වා අගර සෙට් කොලන් එකක් දැම්මා දැන් පුතේ අපිට විචලයක් වමනයි මොකද ලකුණු ඇතුළත් කරාම ඒක ගබඩා ගන්න තැනක් ඕන සමම ලියනවා වා වා මාක්ස් විචලයේ නඩෝ මාක්ස් කියලා පුතේ වා මාක්ස් කොලන් ඉන්ටිජර් වා මාක්ස් කොලන් ඉන්ටිජර් ඔනොම ලියමු දැන් පුතේ පටන් ගන්නවා බිගින් කියලා ප්‍රෝග්‍රෑම් එක බිගින් ආරම්භ කරා බිගින් දැන් අපි ලියනවා මෙතන යටින් බිගින් කියලා ටයිටල් එකක් දෙනවා ඒ රයිට් ටර්න් එකක් වෙනම ඉරේ පෙන්නනවා අපි ලෝයාගේ ලකුණු ඇතුළත් කරන්න කියලා. මම රයිට් ටර්න් එකක් දෙනවා enter your marks. enter your marks. මම enter your marks. අතර ඔන්න එතන අද සෙමිකෝලන් එකක් දැම්මා. දැන් පුතේ තිරේ පේනවා ප්‍රෝග්‍රෑම් එක ඔන් කරපු ගමන් enter your marks කියන එක. මොනම හරි අපහසුතාවයක් තියෙනවා නම් පුතේ මගෙන් අහන්න. මේ එක වගේ ප්‍රෝග්‍රෑම් යන්නේ. අතර ඔයාට මේ කියන වචන ටික අල්ලගත්ත මේ right tail end එකකින් ප්‍රතිදානයක් ලබා දෙන්න. අර විචල්‍ය හදන එකෙන් කරන්නේ අගයන් වඩා කරලා තියාගන්න එක. ඒක ඇතුළේ. හරි. තේරුම් ගන්න හරි ලේසි. සමම් පොඩක් මේකට අවස්ථාවක් දීලා ප්‍රෝග්‍රෑම් එක ලියන්න මේක කරන්නේ. අතර ඒ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න. දැන් මට හැමෝගෙම බලන්න බෑ. පන්තියේ දිනම් මම ඔක හැමෝගෙම බලනවා දැන්. දැන් එහෙම කරන්න විදියක් නැහැ. හරි ඒක නිසා Taman මේ
अवंक वैटिक करगे मार्क्स मार्क्स तुलाते मम रीड इनपुट करीडन मार्क्स मार्क्स के विचार एम की अल्लुण रीड किबडाकर मार्क्स के दिनपते विशाल එකනම් අපි ලියනවා right ln right ln මොකද්ද pass කියලා pass හැබැයි පුතේ pass කියන වචනය මේ ආකාරයෙන්ම තමයි මුද්‍රණය වෙන්නේ ඒක නිසා අපි ඒකට තනි උඩුකමා භාවිතා කරනවා pass කියන වචනය ඒ ආකාරයෙන්ම මුද්‍රණය වෙන්න ඕන නිසා සාමාන්‍ය පුතේ හැම right ln එකකටම වගේ අගට ත්‍රිකෝලන එනවා අපි මෙතනදී ඒක ලියන්නේ හැම right ln එකක් පුතේ අගට semicolon එනවා මේ if දෙන්න එකේදී ඔතනදී ඔක ලියන්නේ එහෙම ලිව්වොත් එකයි හිතන if එක ඔතනින් ඉවරුනවා කියලා හරි ඔතනදී semicolon එක දැම්මොත් එයා හිතන if එක ඔතන ඉවරයි එතනින් පල්ලෙහා දේවල් ගැන එයා සැලකිලිමත් වෙන්නේ නැහැ හරි එසා අපි එතනින් දාන්නේ ඕනේ else else කියන්නේ එහෙම නැත්නම් අපි ආයෙ එනවා පුතේ right ln එකක් right ln ලිනා fail කියලා right ln fail වරහන වැව්වා ඕන දැන් semicolon එක දැම්ම මේ semicolon එක දැම්මේ පුතේ මෙතනින් if එක ඉවරයි කියලා පෙන්නන අපි සාමාන්‍යයෙන් if එකක් පටන් ගත්තම ඉතින් end if එකක් දානවා end if එක උඩට තමයි මේ semicolon එක දැම්මේ හරි දැන් පුතේ මෙතන යටින් ලියනවා read ln එක ඒ අර එම තිරයේම result එක පෙන්නුම් කරන්න දැන් ප්‍රෝග්‍රෑම් එකේ end එක end කියලා ඩොට් එකක් අනිවාර්යෙන් ඕන මොකද ඩොට් එක නැති වුණොත් පුතේ error එකක් එනවා දැන් ප්‍රෝග්‍රෑම් එක ලියලා ඉවරයි මම පුතේ මේක compile කරනවා කියන්නේ පුතේ මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන ඉංග්‍රීසි වචන වලින් තියෙන දයක් පරිගණකයට සරුම් ගන්න බෑ ඒක නිසා compile එකේදී අපි කරන්නේ මෙයව අන්තර් භාෂාව බවට පරිගණකයට තේරුම් ගන්න කොම් පුතේ එක සහ බිඳුව පමණ ඕනම අන්තර තේරෙන්නේ තොච්චරයි සමයා එක සහ බිඳුව බවට පත් කරනකොට අපි කියනවා කම්පයිල් කරනවා කියලා මම ඕල්ට් එකයි F9 එක ප්‍රෙස් කළා කම්පයිල් කරා සක්සස්ෆුල් සාර්ථකයි වැඩේ දැන් පුතේ මම කන්ට්‍රෝල් එක F9 එක ප්‍රෙස් කළා රන් කරනවා දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ තේනවා enter your marks enter your marks මේක අනුමතේ ඕන කෙනෙක් ලකුණු ඇතුළත් කරා මම ඇතුළත් කරනවා 80 ඇතුළත් කරාම යා කියනවා pass ඒ ලකුණ pass කියලා හරි මම ආයි රන් කරනවා දැන් කියනවා ආයි enter your marks මම ඇතුළත් කරා 67 ආයෙත් pass නේ pass මම ආයි රන් කරනවා ඇතුළත් කරනවා මම 76 අන්න යා fail හරිද එයා ෆේල්. අදත් මේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක පුතේ පන්ති ළමයි 50ක් කියවනම් මම ප්‍රෝග්‍රෑම් එක කී වාරයක් රන් කරන්න ඕනද? 50 වාරයක් රන් කරන්න ඕනේ. එතකොට පුතේ එක ටිකක් කරදරකාරී වැඩක්. එතකොට ප්‍රෝග්‍රෑම් එක රන් නොකර එකම ප්‍රෝග්‍රෑම් එක නැවත නැවත වැඩ කරන්න ඕන නම් අපිට පුළුවන් මෙතනට පුනරකරණයක් භාවිතා කරන්න. ප්‍රෝග්‍රෑම් එක නැවත නැවත රන් කරන්න ඕනේ නැහැ. පන්තියේ ළමයි 50ක් ඉන්නනම් මේ එකම ප්‍රෝග්‍රෑම් එක 50 වාරයක් කරකවනවා අන්න ඒ සඳහා තමයි අපි පුනරකරණයන් භාවිතා කරන්නේ අපි කතරේ අර for next while and while repeat until කියලා අනේ පුනරකරණයන් භාවිතා කරන්නේ එකම දෙයක් නැවත නැවත කරවා ගන්න හරි ප්‍රෝග්‍රෑම් එක කොහොමද තියෙන ඕන වැරදි අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ප්‍රෝග්‍රෑම් එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් අඩක් හදා ගන්න පුතේ. ඔය ඇරියට තියෙන්න ඕන.
ලියම් පුතේ ප්‍රශ්නයක් තව ප්‍රශ්නයක් ලියමු යන්න පුද්ගලයෙකුගේ වයස ආදානය කළ පසු පුද්ගලයෙකුගේ වයස ආදානය කළ පසු ඔහුට ඡන්දය ලබා දිය හැකිද ඔහුට ඡන්දය ලබා දිය හැකිද නොහැකිද යන්න ඔහුට ඡන්දය ලබා දිය හැකිද නොහැකිද යන්න ප්‍රතිදානය කිරීම සඳහා නොහැකිද යන්න ප්‍රතිදානය කිරීම සඳහා ප්‍රතිදාන කිරීම සඳහා පැස්කල් ක්‍රමලේඛයක් ගොඩනගන්න පැස්කල් ක්‍රමලේඛයක් ගොඩනගන්න හරි ඡන්ද ලබා දෙන්න පුළුවන් වයස දන්නවනේ 18 හෝ ඊට වඩා වැඩි නම් ඡන්ද ලබා දෙන්න පුළුවන් දැන් ගන්න ඕනේ නැහැ මොක ගෙදරදි ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඉඩ තියන්න අපි ඔකට ව්‍යාජකයේ තේලෙව්වා ගැලේම් සටහන නැන්ද දැන් ප්‍රෝග්‍රෑම් එක ලියන්න තියන්න පුතේ මේ STU 1548 අපි පුතේ ඉන්පුට් කරන්නේ දැන් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ. හරි මම මේ පෙන්වුවට කමක් නැහැ නේ. අයි පුතේ ඉන්පුට් කරලා තියෙන්නේ දැන් පුතා XYM කියලා. අතර XYM ඉන්පුට් කරාම අපිට බෑ පුතේ චෙක් කරන්න මාක්ස් කියන එක. හරි. අතර මේක හැටියට නම් දැන් මම ප්‍රෝග්‍රෑම් එක ලිව්වා. අපි ඉන්පුට් කරන්න ඕනේ වේරියබල් එකක් හදන්න ඕනේ මාක්ස්. අපිට M කියලා වේරියබල් එකක් හදුවේ M. දැන් මෙතන චෙක් කරන්නේ M. එතනින් චෙක් කරන්නේ. උතර එම් චෙක් කරන්න ගියාම ඉතන ප්‍රෝග්‍රෑම් එකේ බිගින් එකක් තියෙන්න ඕනි. ඒ වගේම කියන්න පුතේ ඉන්පුට් කරන්න මාක්ස් කියලා. මාක්ස් ඉන්පුට් කරන්න. ඒක කියවලා ගබඩා කරන එම් වල. හරි. මේ read ln write ln කියන තනි වචන. read ln write ln කියන තනි වචන. මේ වෙන්නේ. මේ පුතේ read ln එක ලියන්නේ අන්තිමටම එකපාරක් පමණයි. හරි එක පාරක් විතරයි. එයා රිසල්ට් එක එම තිරේම පෙන්නුම් කරන්න. අනිත් ඩෙල්ලෙන් වලදී දැන් අපි ලකුණු ඇතුළත් කරන්න. ඊට පස්සේ රීඩ් ඩෙල්ලෙන් M කියලා ලියුවානේ. ඒ ලකුණු ටික කියවලා M කියන එකේ ගබඩා කරන්න. ඒකට තමයි එතන රීඩ් ඩෙල්ලෙන් එකක් දාන්නේ. ඒතර සාමාන්‍ය රීඩ් ඩෙල්ලෙන් එකදී වෙන්නේ ඉන්පුට් එකක්. කියවලා යා ගබඩා කරගන්න. කියවනවා කියන්නේ ඉන්පුට් එකක් නේ. ඒතර මේ හැම රයිට් ඩෙල්ලෙන් එකක් යටින්ම රීඩ් ඩෙල්ලෙන් එන්න ඕන එකක් නෑ. හරි මෙතනදී ප්‍රතිදානයක් පෙන්වන්න කරා එච්චර අපිට මෙතන අගට සෙමිකෝලන් එකක් එන්න ඕන ඒ කියන්නේ end if වෙනුවට අගට සෙමිකෝලන් එකක් එන්න ඕන හොඳයි ලියපු හැටි ප්‍රෝග්‍රෑම් එකේ උනාට පුංචි පුංචි දේවල් තියෙනවනේ උතර කලින් ප්‍රෝග්‍රෑම්ස් දිහා බලුවට කමන්නේ දැන් ඔය දීපු ප්‍රශ්නත් එහෙමයි උත්තරේ ලියද්දි කලින් ප්‍රෝග්‍රෑම්ස් දිහා බලුවට කමන්නේ හරි ඔච්චර ලොකු ප්‍රශ්නයක් නෑ ප්‍රෝග්‍රෑම්ස් ලියන්න පරකේ ප්‍රෝග්‍රෑම් එකක් ලියප එකක් දීලා ඒකේ වැරදි අඩුපාඩු හොයන්න එහෙම නැත්නම් ඒකේ රිසල්ට් එක හොයන්න ඒව විතරයි එන්නේ හරි හරි පුතේ ඕකට ගෙදද්දි උත්තර ලියන්න ওই වගේ ප්‍රෝග්‍රෑම්ස් අපි ආයි පස්සේ තමයි කතා කරන්නේ පුතේ මට කියන්න මෙතන ඉන්න ළමයි for next කියලා පුනරකරණ ආකෘතියක් ඉගෙන ගත්තද මට මතක හැටියට මම පන්තියේදී ගැන්නුව ඒක සමහර පන්තිවල ගන්නේ නැතුව ඇති next කියලා පුනරකරණ ආකෘතියක් ඉගෙන ගත්තේ නැති අය ඉගෙන ගත්ත අය අත උස්සන්නකෝ
मंगा प्रश्न हन्ने होने हरी ओके ओके हम भी करेंगे तीन सेना ना क्या फोन एक्स के लाग इरेगा तो नहीं हरी एक ने हम वहाँ के एक ने क्या तीन नहीं का मांगे के पड़ा मतलब क्या ना मामा एक को समार में स्कूल है दी इगेनु नेत्र मत मंदा ने मांगो हरी मर मतलब क्या चीज़ है कोई अरे वहाँ इगेनु नया वाकी मर मतलब क्या आती है फोन एक्स टेकर अरे कुते मां फोन एक्स टेक पड़ा मतलब कराना देंगे वहाँ के प्रोग्राम में आकलियन हाथ नहीं एक है मां मतलब कराने फोन एक्स टेक ऐसी किने कुते देंगे अभी वाइल एंड वाइल लगेंगे हम एक के इंद्र लहदक पास संख्या लिया ना दान ना तो फोन एक्स के दिवे ने मैंने में फोर किला वचन आती है ना वा फोर किला बस आप ही विचार लेकर नमक लिया ना वा मैं प्रोग्राम ने वही होंगे मैं भी आज कहते हैं विचार लेकर नमक लिया हुआ अब लो ए समान आई वन टू फाइव किया वन टू फाइव बस अब पाल लिया पहले लिया ना वा प्रिंट ए प्रिंट ए बस से पहले यहाँ पहली नेक्स्ट कल मेहम में क्या लियो हमारा मैंने मेहम में क्या करा दिया लवांग है हुए हरी देंगा तो पहले यहाँ डाली नेक्स्ट हमारा हरी फो ए समान है एकाई में एकाई किया ने पुते ए के आरंभ का किया एकाई किया ने पुते ए के आरंभ का किया लेकिन ए के आरंभ का किया यह चेक करना वा एकाई किया ने कैसे जब पहाड़ को इलाक එකක් කියන්නේ කේසර පහදක් වයි ලොග්ද ඔවුනම් වෙන පල්ලෙහාට එනවා පල්ලෙහාට එනවා පල්ලෙහාට ආවම හම්බ වෙනවා පුතේ print a කීයද print කරන්නේ 1යි කියන අගය ඔන්න 1යි කියන අගය print කරා next කියන එකෙන් උඩට යනවා ඊට පෝ next එකේ ඊට යද්දි ඉබේ දෙයක් වෙනවා මොකද්ද ඉබේ වෙන්නේ පෝ next එකේදී ඉහළට යද්දි පුතේ ඉබේ දෙයක් වෙනවා මොනවද ඉබේ වෙන්නේ मैंने मैं फोर किया ना पहले ये तीन ना किनारे किनारे आ गए इबे में एक अकिन वैटी बना उतर ए के आ गए एक अकिन इबे वैटी बना वा दें ए के आ गए की ये दबोते ए के आ गए देखा ही दें ए के आ गए देखा ही देखा किया ने पुते कैसे रे पहाड़ का कोई लक मग्द देखा किया ने कैसे रे पहाड़ का कोई लक मग्द पल्ले हाटे ना वा प्रिंट ए අනේ දෙකයි කියලා print වෙනවා දෙකයි කියලා print වෙනවා next එකෙන් ආයෙම උඩට යනවා උඩට යද්දි මම කිව්වා ඉබේ දෙයක් වෙනවා ඒකේ අගය එකකින් වැඩි වෙනවා දැන් ඒකේ 3යි ඉස්සෙල්ලා දෙකයි තිබුණේ එකකින් වැඩි වුණා දැන් අගය 3යි 3 කියන්නේ 1.5 දක්වා ඉලක්කමක්ද ඔව් නම් පල්ලෙහාට ආවා print a අනේ 3යි කියලා print වෙනවා 3යි කියලා print වෙනවා 3යි नेक्स्ट के आई मेरा माउंटेड स्टेप पे का क्वेडी बना वाह समाहरण लाड पुते मैंने मेतने स्टेप पे का किया ना पुलवांगा स्टेप पे का किया लिया ला किया ना पुलवा ऐ मल लिया ला तिबुना नेता लिया ला टे आदि आगे इबे का ऐ मल लिया ला तिबुना नेता लिया ला टे आदि आगे इबे वैडी बना वाह तंग स्टेप पे का क्वेडी ए हाथर क्या ने किधर पहाड़ को आएगा तो ओ ओ नम पल्ले करें ना वा प्रिंट ए अन्ना हाथर आई किला पिना हाथर आई किला प्रिंट ना आये बुते नेक्स्ट के उड़े टेना वा उड़े किया हम ए क्या के तावे का पेटी बना वा दर ना के पाई पहाड़ क्या ने के सिर्फ पहाड़ को आएगा कमाक द ओ अन्ना पल्ले हाटे ना वा प्रिंट ए पहाड़ උඩට ස්ටෙප් එකක් තව වැඩි වෙනවා දැන් මේකේ අගය 6යි 6 කියන්නේ කේසර 5 දක්වා ඉලක්කමක්ද 6 කියන්නේ කේසර 5 දක්වාද නෑ අන කන්ඩිෂන් එක වැරදි කොන්දේසිය වැරදුනා වැරදි නම් එයා නෙක්ස්ට් වන් වඩා පල්ලෙහාට යනවා හරිද ස්ටියු 1674 හරි එහෙමනම් එයා කොන්දේසිය පරීක්ෂා කරා 6 6 කියන්නේ කේසර 5 දක්වා ඉලක්කමක් නෙවෙයි එසා नेक्स्ट එකට වඩා පල්ලෙහාට ගමන් කරනවා
මතක තියාගන්න ඕන. හරි. එතකොට ඔයි වෙන්නේ පුනර්කරණයක් for next භාවිතයින්. For next භාවිතයින්. ඔන්න ඕකට පුතේ අපි පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක් තියන්න හදන්න. මේ for next කියලා තියන්නේ පුතේ ක්‍රියාවාචකයේතවලදී පමණ. පැස්කල් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ for next නෙවෙයි. එයාට තියෙනවා for do කියලා එකක්. ඕක වගේම තමයි වැඩ කරන්නේ. හැබැයි ආගේ නම for next නෙවෙයි for do. For do. ඉතින් for do කියන පුනර්කරණය තමයි පුතේ අපි ඊළඟට කතා කරන්නේ. For next එක විදියටම තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. මතක තියාගන්න ඕන. හරි. For next එක Pascal program ලියත් අපි කියන්නේ for do කියලා. For do. හරි. අපි ලියමු පුතේ පොඩි මාතෘකාවක් ඔයාලගේ පොතේ අර මම ගෙදරදී ප්‍රශ්නෙකට උත්තර ලියන්න ප්‍රශ්නයක් දුන්නා උත්තර ලියන්න ඒකට ඉඩ තියලා ලියමු මාතෘකාව for do භාවිතයෙන් for do භාවිතයෙන් Pascal ක්‍රමලේඛ ලිවීම for do භාවිතයෙන් Pascal ක්‍රමලේඛ ලිවීම for do භාවිතයෙන් Pascal ක්‍රමලේඛ ලිවීම හරි මම Pascal ප්‍රෝග්‍රෑම් එකක් ලියලා පෙන්නන්නම් පුතේ for do පාවිච්චි කරලා for do කියන එක පාවිච්චි කරලා මොනවා හරි පුතේ අපහැදිලි පොඩි හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න විභාගේ දාට Pascal ප්‍රෝග්‍රෑම් මේ වගේව ලියන්න එන්නේ නැහැ හැබැයි ලියපු ප්‍රෝග්‍රෑම් එකේ රිසල්ට් එක අහනවා ඒක නිසා ප්‍රෝග්‍රෑම් එක ලියන තරම් දැනුමක් තිබුණොත් විභාගෙදී ලෙස්සියෙන් උත්තරේ ලියා ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ නැති වුණාට ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න පුළුවන් තරම් දැනුමක් තියෙනවා නම් විභාගෙන ප්‍රශ්නෙට හරිම ලෙස්සියෙන් උත්තරේ ලියන්න පුළුවන් අරම පැස්කල් ඕපන් කරගන්නත් අලුත් පිටුවක් ගත්තා සාමාන්‍ය මොන ප්‍රෝග්‍රෑම් එක ලිව්වත් උඩින්ම ලියන්න ඕන වචනයක් තියෙනවා පුතේ ප්‍රෝග්‍රෑම් ඒක අපි දන්නවනේ ප්‍රෝග්‍රෑම් කියලා ප්‍රෝග්‍රෑම් එකේ නම ලියනවා මම ප්‍රෝග්‍රෑම් එකේ නම F do කියලා do කියන වචනේ විතරක් නම් ප්‍රෝග්‍රෑම් එකේ නමට ලියන්න බෑ for කියන වචනේ විතරක් නම් ලියන්න බෑ හැබැයි F do for do එක ගොඩේ ලිව්වනම් කිසි ප්‍රශ්නයක් නෑ හරි ඔන්න ප්‍රෝග්‍රෑම් එකේ නම ලිව්වා මේ ප්‍රෝග්‍රෑම් එකේ පුතේ අගයන් తాවකාලිකව ගබඩා කරගන්න විචල්‍යයක් වමනයි අපි 4a කියලා ලිව්වේ අනේ ආ විචල්‍යයක් a කියන්නේ ඇතුලේ තමයි පුතේ අර 1 2 3 4 5 අගයන් తాවකාලිකව ගබඩා වෙන්නේ එතකොට අපි විචල්‍යයක් හදාගන්නනි විචල්‍යයක් අර්ථ දක්වන්නේ වා කියන වචනේ ලිව්වා ඊට පස්සේ විචල්‍යයේ නම වා කියන වචනේ ලිව්වා ඊට විචල්‍යයේ නම මම විචල්‍යයේ නම ලියනවා පුතේ c කියලා x කියලා ලියමුකෝ හැමදෙස්සම අපි ලියන්නේ a කියලානේ වා x කෝලන් එයාගේ දත්ත වර්ගය ගණන් ලියන්නේ කෝලන් කියන සබ් දෙක දැම්මා දත්ත වර්ගය මම දත්ත වර්ගය කියනවා ඉන්ටිජර් පූර්ණ සංඛ්‍යා කියලා හරි ඉන්ටිජර් කියන පූර්ණ සංඛ්‍යා දැන් පුතේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා begin ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා දැන් අපි ලියනවා 4 4 ඔන x කෝලන් සමානයි පැස්කල් වදී පුතේ දකුණු පැත්තේ තියෙන අගය වම් පැත්තට දාගන්නේ කෝලන් සහ සමාන ලකුණ භාවිතයෙන් නිකම්ම නිකන් සමාන ලකුණ විතරක් දැම්මට දකුණු පැත්තේ තියෙන අගයක් වම් පැත්තට දාගන්නේ නැහැ පැස්කල් වලදී ඒ නිසා මතක තියාගන්න ඕනේ පැස්කල් වලදී කෝලන් සහ සමාන ලකුණ දෙකම පාවිච්චි කරලා තමයි දකුණු පැත්තේ තියෙන අගයක් වම් පැත්තට දාගන්නේ දැන් x වලගේ එකයි එක කියන එක x වල ගබඩා කරන්නේ ඔය කෝලන් එක කෝලන් එකයි සමාන ලකුණයි තිබුණොත් පමණයි හරි 4x සමාන එකයි 1 2 අනිත් එක 5 ඒතර යාගේ ආරම්භක අගය 1යි අවසාන අගය 5යි මේකේ මුලින්ම වෙන්නේ පුතේ x වල ආරම්භක අගය 1යි එයා චෙක් කරනවා 1 කියන්නේ 1 සිට 5 දක්වා ඉලක්කමක්ද 1 කියන්නේ
ඒ සිට පහ දක්වා ඉලක්කමක්ද? ඔව්. උනම් එයා මෙන්න මෙතනින් ලියනවා do කරන්න කියලා. හරි x කියන්නේ 1යි. එයා චෙක් කරනවා 1 කියන්නේ 1 සිට පහ දක්වා ඉලක්කමක්ද? ඒක උනම් do කරන්නලු. හැමතිස්සෙම පුතේ මෙහෙම කරන්න කියලා කිව්වම එයා හිතන්නේ එයාට අයිති එක පේලියයි. අතන මම මෙතනින් ලියනවා එයාට අයිති පේලිය right right ln right කියලා ලියමු අපි right වරහන් ඇතුලේ මම ලියන x කියලා right x x කෙනක ලියන්න x වල ආරම්භකගේ 1යි 1 1 සිට 5 දක්වාද ඔව් එහෙනම් do කරන්නලු right x 1යි කියලා ලියයි එයා හිතන්නේ පිට එයාට අයිති එක පේලියයි කියලානේ ඒ පේලිය කරා යනවා උඩට අපි දැන් ටිකකට කලින් කතා කරා for do එකේ ඉහළට යද්දි ඉබේ වෙන දෙයක් තියෙනවා කාටද කියන්න පුළුවන් මතක කාටද for next එකේ නේනම් for do එකේ ඕ කාගේ දෙකක් වැඩි වෙන්නේ මේක හැටියට නම් x ගේ අර for කියලා x කියන කෙනා ඉන්න පේජේ තියෙන විචල්යේ අගය එකක් වැඩි වෙනවා නැහ x ගේ අගය එකක් වැඩි වෙනවා ඉහළට යද්දි එකක් තුනවා දැන් x ගේ අගය දෙකයි එයා චෙක් කරනවා දෙක කියන්නේ කේසෙට පහ දක්වා ඉලක්කමක්ද ඔව් ඔවුනම් do කරන්න පල්ලෙහා පලිය කරන්න ඔක නැවත නැවත මෙතන කරකේවා කිසියම් දවසක මෙයා ඉහළට යද්දි පුතේ අගය හයක් වෙනවා 6 කියන්නේ කේසෙට පහ දක්වා ඉලක්කමක්ද නැහැ අනේයා right කියන පේලියට වඩා පල්ලෙහාට එනවා මුතර මේ පේලිය පල්ලෙහෙන් අපි ලියන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකේ end එක l කියලා dot එක happy අපි end එක ලියන්න කලින් right ln එකක් දැම්මා ඒක දැම්මේ sorry read ln එකක් දැම්මා ඒක දැම්මේ අර එම තිරයේම result එක බලා ගන්න එහෙම නැත්නම් අපි එයාට කියනවා තව input එකක් දෙනවා පොඩ්ඩක් වෙලා ඉන්න කියලා read ln වල input එක ගත්තේ නේ ඔයා පුතේ ඔයාගේ දැත්ත කවුරු හරි එනවා මොනව හරි ඉල්ල ගන්න හරි ආවට පස්සේ එයා මොකක් ගත්ත ගමන් යන්න හදනවා ඔයා යාට කියනවා පොඩ්ඩක් එන මම තව දෙයක් එනවා චුට්ටක් වෙලා ඉන්න කියලා කාට හරි ආව පෙන්වන්න ඕන අතන මෙතනදිත් එහෙමයි මේ අන්තිම read ln එකෙන් කරන්නේ එයා යන්න අය ස්ක්‍රීන් එකට උත්තරේ ආපු ගමන් එයා නැති වෙනවා යන්න දෙනකොට අපි කියනවා පොඩ්ඩක් ඉන්න තව ඉන්පුට් එකක් තියෙනවා ඔයාලට දෙන්න ඒක නිසා චුට්ටක් වෙලා ඉන්න කියලා ඔය යටම දෙන රීඩල් ලෙන් එකෙන් එයාට බලාපොරොත්තුවක් දෙනවා තව ඉන්පුට් එකක් තියෙයි කියලා එතකොට එයා ඒ ඉන්පුට් එක දෙනකම් රිසල්ට් එක තිරේ පෙන්නනවා අර ඒක ඉන්පුට් එක දෙනකම් අපි බොරුවක් මේ කියන්නේ අපි ඉන්පුට් එකක් තව දෙන්නේ නැහැ දෙනවා කියලා කියනවා හරිද කියන්නේ අර පුංචි ළමයට සමහරට කවනකොට එහෙම කියනෝනේ කෑම නේ මේක දෙන්නම් අරව දෙන්නම් කියලා කවනවා දෙන්නෙම නැහැ නේ හැබැයි එහෙම කියලා කවනවා ඒ වගේ මේකෙදිත් එහෙම අවුට්පුට් එකක් දෙනවා රයිට් එකෙන් අවුට්පුට් එක දීලා එක නැති වෙන එක වළක්වන්න එයාට අපි කියනවා ඉන්පුට් එකක් දෙන්න පොඩ්ඩක් ඉන්න කියලා අපි ඉන්පුට් එකක් යාර දෙන්නේ නැහැ දෙනවා කියලා කියනවා විතරයි හරි තිරයම මේක දෙන එක අනිවාර්ය නැහැ විභාගයේ ප්‍රෝග්‍රෑම් આવොත් අපි දැන් ඒක ලියන්නේ අපි ප්‍රායෝගිකව කරද්දී ඒක ලියා ගන්න එක අපිට වාසි ඒකයි ඒක ලියුනේ හරි දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ රිසල්ට් එක මොකද්ද? මයික් ඔන් කරලා කවුරු හරි කියන්න ඕනේ කියනවා නම්. මේ ප්‍රෝග්‍රෑම් එකේ රිසල්ට් එක. කාටද කියන්න පුළුවන්? 1 සිට 5ක් දක්වා අංග ඉලක්ක. ඔව්. 1 සිට 5ක් දක්වා අංක ටික පුතේ උඩ ඉස්සෙල්ලා පල්ලෙහාටද ලියවෙන්නේ පැත්තරද? පල්ලෙහාට. හරි හරි දැන් උත්තර දෙකක් තියෙනවා හරි බලමු අපි රන් කරලා නෝන් කම්පයිල් කරනවා කම්පයිල් එක සක්සස්ෆුල් දැන් රන් කරනවා රන් කරා උත්තර කොහෙද ලියවුනේ පැත්තට එක ගොඩේ ලියුනේ දැන් 12345 වගේ නේ 145 තමයි ලියලා තියෙන්නේ ඇයි මේක පැත්තට ලියවුනේ හේතුව මොකද්ද right ln 11 ඔව් අපි දාලා තියෙන right right කියලා දැම්මහම එක පේලිය ලියවෙන්නේ මම මෙතන right ln කරොත් ඔන්න right ln කියලා ලියුවා right ln කියලා ලියුවා ඔන්න දැන් run කරනවා මෙන්න result එක
अनेक देखा तू ना तेरा पाप पाले हार दिए ना उतर विभाग के दिपुते वो यार इरिगान पेपर के पेस्कल प्रोग्राम का देख दी या देवी समार लाड राइट टेलन वालिंग ये हमने इतना राइट टोली ऐतको तो यार हम जिससे मा राइट सा राइट टेलन अतर तीन वेनस्ता माता कथी आगे नहीं नोनी राइट केला ले हुआ तलिया बिन्नी एक अप राइट एल एन केला ले हुआ अलूट लाइन सोला एल एन क्या ने न्यू लाइन मैं लाइन न्यू अर्थ राइट एल एन केला ती बनात पुते अलूट लाइन सोला तमें अतर लिया बिन एक अप उन्दर माता कथी आगे नहीं नवा विभाग दी वो यार इरिगान पेपर उत्तर तोरा के नीमे दी बुद उत्तर देखा एक पेलट रहती है अनित देखा पहले आरती है ऐसा वाला राइट सा राइट तेलना तो ऐसा दान ना वाला उत्तर देखा निकाम माइन कल दान ना पुलो वेनस तो दान ना वाला हमारे बुते मैं प्रोग्राम में कल लिया करना कुतने आट मैं प्रोग्राम में कल लिया करना मैं लिया वो प्रोग्राम में कल लिया हरने लियम प्रश्न प्रश्न इहत क्रमलेखत मे प्रोग्राम में लिया प्रश्न इहत क्रमलेख इहत क्रमलेख प्रतिदान इहत क्रमलेख प्रतिदान लिया दक्वन इहत क्रमलेख प्रतिदान लिया दक्वन F2 කියලා පුතේ තියෙන සෙමිකෝලන් එකක් F2 කියලා තිබුණ සෙමිකෝලන් එකක් මම මේ ඒක නෙමෙයි මාර කොපි කරපේක මම බැලුවේ මෙතන ගෙනලා පේස් කරන්න ඒක කොපි වුණාදී පේස්ට් වෙන්නේ නැහැ මේකට පැස්කල් ප්‍රෝග්‍රෑම් එකේ එක ප්‍රෝග්‍රෑම් එක ආයි බලන්න ඕනේ නැහැ නේ लिया हम मणि हरि यह तो क्रम लेके प्रतिदान लिया ने पते की हुए प्रतिदान है कोहमद लिया वे ने राइट द राइट टेल ने दंती बोली राइट टेल ने किला ती बोली द प्रतिदान है लिया वे ने पल्ले हाट पते इडिया ने वाके पल्ले हाट लिया ने तू इन्हें पा एक का देखा तो हाथ रे पा लिया ने पल्ले हाटा मतलब दिया नोट विभाग प्रश्न दक्वा दहाई सिट एक दक्वा संख्या मुद्रणे मूली डंकियां नोको हरि दहाई सिट एक दक्वा दहाई सिट एक दक्वा संख्या मुद्रणे भी मटे दहाई सिट एक दक्वा संख्या मुद्रणे भी मटे पेस्कल क्रमले का या पेस्कल කලේකයා for doom භාවිතයෙන්
for do භාවිතයෙන් ලියා දක්වන්න පැස්කල් ක්‍රමලේඛයක් for do භාවිතයෙන් ලියා දක්වන්න හරි පුතේ දැන් මේකෙදි ස්ටෙප් අඩු කරන්න එහෙම බෑ හරිද ස්ටෙප් අඩු කරන්න බැරි නිසා අපි මේකෙදි පුතේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ අර 2 කියන වචනේ වෙනුවට දැන් 4 අපි a colon සමානයි දැන් ආරම්භක අගය කීයද 10 2 කියලා වචනය වෙනුවට අපි ලියන්නේ down 2 කියලා down 2 හරි එතකොට එයා දන්නවා දැන් එකින් එක අඩු වෙවි යන්න ඕනේ කියලා හරිද පුතේ 4a a වල ආරම්භක අගය දැන් 10යි අපි 10 ඉඳලා එක දක්වානේ ඕනේ ඊළඟ 2 කියලා දැන් මේ 1 to 5 වැඩි වෙවි 2 තමයි අපේ දැන් ඕනේ 10 ඉඳන් අඩු වෙවි එන්න එතකොට අපි දානවා වචනයක් down 2 කියලා 4a කලන් සමානයි 10 down to 1 එහෙමනම් 2 කරන්න ඉතින් ටික අර වගේම තමයි හරි මට කියන්න ඕනුනේ අඩු එකේ ඉඳන් වැඩි එකට යනවා නම් 2 කියන වචනය භාවිත කරන්නේ වැඩි එකේ ඉඳන් අඩු එකට print කරනවා නම් 4 2 එකෙන් එතකොට down 2 කියන වචනය පාවිච්චි කරනවා down 2 කියන වචනය හරි ලියන්න පැස්කල් ප්‍රෝග්‍රෑම් එක කාලා ත්‍රි දේවල් කලින් විදියම තමයි ඒකේ වෙනසක් නැහැ ඊට කලින් මිට කලින් පුතේ පැස්කල් එකනේ 92 කට කලින් පැස්කල් මිට වඩා වෙනස් එකනේ හැමදෙස්සෙම භාෂාවක් පටන් ගනිද්දි පුතේ හරි අම්මාරි ඒක ටික ටික මිනිස්සුන්ට සමීපවන ලෙස තමයි භාෂාව නිර්මාණය කරගෙන එන්නේ අපි පස්සේ කියන්නේ මේ පාඩමේ තියෙන යම් යම් භාෂාවල මේ කොහොමද පරිණාමය වුනේ කියලා අර පරිගණක වල පරිණාමය වගේ ආයි කියලා දෙන්න ඕනේ මොකද්ද පුතේ? දැන් මේ මට මැසේජ් එකක් කියලා දෙනවා ආයි කියලා දෙන්නකෝ කියලා මොකද්ද? පුතේ මට මේකේ ලින්ක් එක කාට හරි ඕන නම් මට මැසේජ් එකක් දාන්න ඕනේ. එතකොට තමයි මට මේ ලින්ක් එකේ වන්න පුළුවන් වෙන්නේ. මට ගෲප් එක හැම එකටම දාන්න බෑ පුතේ දැන්. හරි මම මැසේජ් එක සේව් කරලා මන්ට දැම්මන ලින්ක් එක. හරි. පුතේ අපි කතා කර කර හිටියේ මේ දැන් මම කිව්ව ප්‍රශ්න ඇහුවොත් අහන්නේ හරි මගේ කාල අයක සම්බන්ධ වෙන්න මම ඒක නිකන් අමතර කරුණක් විදිහට කිව්වේ හරි අපි පොතේ කතා කරේ මේ 4 do ගැන ඉතලක 4 do එකෙන් ඔය ප්‍රශ්න දෙක තමයි තෝත් එන්නේ හරි 4 do එකෙන් කියන්නේ ලකුණු ඉලක්කම් එකේ ඉඳලා 5 දක්වා print කරනවා වගේ එහෙම එකක් නะ වැඩි එකේ ඉඳන් අඩු එක දක්වා print කරනවා වෙන ඒවා පැස්කල් ප්‍රෝග්‍රෑම් එක අහන්නේ අපි අර ව්‍යාජකේ තහනවා අපි ව්‍යාජකේත මිට වඩා තව දේවල් ලිව්වා ඒ ලියපු ව්‍යාජකේත අහන්න පුළුවන් හරි පස්සේ අපි කතා කරේ පුතේ while end while කියලා එකක් ඔයාලට මතක ඇති ඒක මම while end while පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ ව්‍යාජකේතය අපි ලිව්වා a සමානයි 1යි ඊපස්සේ while a කුඩායි හෝ සමානයි 5 a කුඩායි හෝ සමානයි 5
දැන් ලියනවා print a ඊපස්සේ a සමානයි a සමානයි a ධන 1 a වලට එකක් එකතු කරන්න දැන් ලිව්වා end while කියලා end of කියලා ඔන්න ඔහමන ලිව්වේ එතකොට ඔක කියනවා begin එකකුයි යටින්ම end එකකුයි තේනවා උඩින්ම begin එකකුයි යටින්ම end එකකුයි එතකොට මේක ලිව්වනම් පුතේ ඒකේ අගේ එකේ ඉඳලා පහ දක්වා මුද්‍රණය වෙනවා මේ පැස්කල් නෑ පුතේ පැස්කල් වල නෑ end while කියලා එකක් පැස්කල් වල තියෙන while do කියලා පැස්කල් වල තියෙන දැන් පැස්කල් වල තියෙන for do ඒ වගේම පැස්කල් තියෙන while do කියලා එකක් හරිද මතක තියාගන්න ඕනේ එක දැන් පැස්කල් ප්‍රෝග්‍රෑම් එක තමයි දැන් ලියන්නේ يعني විභාගෙදි පුතේ මම ඔයාලට කිව්වා ප්‍රෝග්‍රෑම් ලියන්න එන්නේ නැහැ මම මේ ලියලා පෙන්නුවට හරි ප්‍රෝග්‍රෑම් ලියපු ප්‍රෝග්‍රෑම් එක ප්‍රතිදානේ තමයි අහන්නේ හැබැයි ඔයා ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ප්‍රතිදානය ලියන්න එසා මේක අමාරු වැඩක් නෙවෙයි මොකද ලියලා දෙන ප්‍රෝග්‍රෑම් එකේ උත්තරේ හොයාගන්න ඔයාලට පුළුවන් ඔයා ප්‍රෝග්‍රෑම් දැන් ලියන එකේ උත්තරේ හොයාගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයි සමහරවිට මේක බැරෑරුම්ම හිතන්න එපා මේක හරි සරල දෙයක් තියෙන්නේ ඔයාට උත්තර හොයාගන්න පුළුවන් බව මම දන්නවා ඔයාටත් පැහැදිලි වෙයි පේපර් එකක් දෙයක් ඕක කරා නම් හරි මම while do එකෙන් පුතේ මේක ලියන්නම් while do එකෙන් මම මෙතන යන්න මුලින් ප්‍රෝග්‍රෑම් එක එතකොට අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී මුලින්ම ලියන දෙයක් තමයි ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී අපි මුලින්ම ලියන දෙයක් තමයි පුතේ ලියන ප්‍රෝග්‍රෑම් කියලා ප්‍රෝග්‍රෑම් කියලා මම ප්‍රෝග්‍රෑම් එකේ නම ලියනවා මම w do කියලා නම ලියනවා ප්‍රෝග්‍රෑම් එකේ නම සෙමිකෝලන් එකක් දැම්මා ඊට පස්සේ පුතේ අපිට විචල්්‍ය වුමනා නම් විචල්්‍ය දාගන්නවා මම ලියනවා හදනවා විචල්්‍යයක් වා a colon integer කියලා වා a colon integer හරි විචල්්‍යයක් තියෙන ව්‍යාගෙන ආගේ දත්ත වර්ගය පූර්ණ සංඛ්‍යාවක් එහෙනම් මම කියුවා දැන් ප්‍රෝග්‍රෑම් එක පුතේ පටන් ගන්නවා begin පටන් ගත්තා මෙන්න මේ කොටස් පුතේ හැමෝටම පොදුයි නේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් කියලා ප්‍රෝග්‍රෑම් එකේ නම ලියන එක විචල්්‍ය තියෙනවා නම් අනේ විචල්්‍ය අර්ථ දක්වන එක ඒව හැම එකටම පොදුයි ඊපස්සේ begin කියලා පටන් ගන්නවා දැන් තමයි පුතේ අපි ඊළඟට ලියන a සමාන 1යි කියලා තියෙනවා අපිට a සමාන 1යි කියලා පැස්කල් කරලා ලියන්න බෑ ඒකට තව ලකුණක් ඕන මොකද්ද ලකුණ කෝලන් එක a කෝලන් සමායි එකයි එතකොට තමයි දකුණු අත පැත්තේ තියෙන අගය වම් අත පැත්තට දාගන්න දැන් අගට දානවා සෙමිකෝලන් එකක් a කෝලන් සමාන එකයි කියලා හරි දැන් ලියනවා while a කුඩායි හෝ සමානයිද පහ කලින් ටික වගේ තමයි ඒක while a කුඩායි හෝ සමානයිද පහ a වලගේ එකයි එක කුඩායි හෝ සමානයිද පහ ඔව් ඔව් නම් එයා මෙතනින් ලියනවා do කරන්න කියලා හරි ඉතල for do වගේමයි while a එක කුඩායි හෝ සමානයිද පහට එහෙමනම් do කරන්න මේකෙදි පුතේ එයා හිතන්නේ එයාටයි ති පල්ලෙහා එක පේලියයි කියලා අර for do එකෙත් හිතුවේ එහෙමයි එයා හිතන්නේ එයාටයි ති පල්ලෙහා එක පේලියයි කියලා උතර අතනින් ලියනවා right දැන් ඔය STU 2459 ඔය profile pictures වෙනස් කර කර ඉන්න එපා මේක අහන් ඉන්න ඕනේ හරි මම කියන right a right a අගර සෙමිකෝලන් එක ඊට පස්සේ පුතේ දැන් අපි කියනවා a වලට එකක් එකතු කරන්න a colon සමානයි a ධන 1 a වලට එකක් එකතු කරන්න ඒත් අගර සෙමිකෝලන් එකක් දැම්ම දැන් ලියනවා ප්‍රෝග්‍රෑම් එකේ end එක. හරි. ඔනේ end එක ලියමු. අපි සාමාන්‍යයෙන් end එකට උඩින් real end එකක් දානවා. මම දැන් ඒක දැම්මේ නැහැ. හරි. දැන් පුතේ මේකෙදි වෙන්නේ බලන්නකෝ දෙ. මම කිව්වා while do එක හිතන්නේ එයාට තන පල්ලෙහා අයිති එක පේලියයි කියලා. උතර මේකෙදි වෙන දේ තමයි දැන් පුතේ ඔන begin ගාවට එනකම් අපි දන්නවා a වලගේ එකයි චෙක් කරන while එකෙන් එක කුඩායි හෝ සමානයිද පහට එක කුඩායි හෝ සමානයි නම් පහට do කරන්න write a එනේ එකයි කියලා print කරනවා එකයි කියලා print කරනවා දැන් එකයි කියලා print කරලා වෙලා එයා පුතේ අනේක පාට මාරුණානේ
එකයි කියලා print කරලා ඉවර වෙලා එයා පුතේ ගමන් කරනවා මෙන්න මෙතනින් උඩට උඩට ඒ කියන්නේ එයා හිතුවේ පුතේ එකයි එක පේලියයි කියලානේ අදාළ පේලිය කරා right a කියන එක කරා කරලා යනවා උඩට තාම ඒව ලගය කීයද තාම ඒව ලගය කීයද එකයි එකයි අයි චෙක් කරනවා එක කුඩායි හෝ සමානයිද පහළට ඔව් ඔව් නම් do කරන්න එයා පල්ලෙහා මේ පේලිය කරනවා right a ආයි එකයි කියලා print කරා ආයි යනවා උඩට තාම ඒව ලගේ එකයි එක කුඩායි හෝ සමානයිද පහට ඔව් do කරන්න right a එතන ආයි යනවා උඩට මේක දිගටම වෙන්නේ මොකක්ද එකේවා නැවත නැවත print වෙනවා මොකද මේ while do එක හිතන්නේ එයාට අයිති එක පේලියයි කියලා. එතකොට එයාට පේලි දෙකක් අයිති නෝ අයිති කියලා තේරුම් නොගත්තොත් right a එකයි a සමානයි a + 1යි කියන දෙකම අයිති කියලා තේරුම් නොගත්තොත් කවදාවත් මේ කොන්දේසි තරදින්නේ නැහැ. අයි පුතේ මෙතනට ආවා right a කරා උඩට ගියා. එතකොට ඒ ආගය හැමදාම එකයි. එතකොට යා කරන්නේ දිගින් දිගටම එකේව මුද්‍රණය කරනවා. දිගින් දිගටම එකේව මුද්‍රණය කරනවා. මේක වලක්ව ගන්න නම් අපිට සිද්ධ වෙන අපිට මේ while do එකට කියන්න ඔයාට මෙන්න මේ පේලි දෙකම IT කියලා. ඔයාට මෙන්න මේ පේලි දෙකම IT කියලා එයාට පැහැදිලි කරන්න වෙනවා. අන්න ඒක පැහැදිලි කරන්න පුතේ අපි එයාට ප්‍රෝග්‍රෑම් එකේ begin end එකට අමතරව ලියනවා මෙන්න මේ right a කියන එකයි මෙන්න මෙතනටයි මෙන්න මෙතනට ආ මෙන්න මෙතනට හරි මෙතනින් ලියනවා පුතේ අමතරව begin එකක් මෙතනට begin එකක් ලියනවා begin එකක් මෙතන යටට ලියනවා end එකක් සෙමිකෝලන් එකක් දාන්න හරි end එකක් දැන් අපිට පොඩ පැහැදිලි වෙයි මොකද ඒ begin එකයි end එකයි මේ අපි while do එකට කියනවා ඔයා අයිති එක පේලියක් නෙවෙයි මෙන්න මේ begin එක සහ end එක අතර තියෙන පේලි දෙකම ඔයාට අයිති කියලා begin එක සහ end එක අතර තියෙන පේලි දෙකම ඔයාට අයිති කියලා කියන්න ඕන එහෙම නොකුවොත් මේ ප්‍රෝග්‍රෑම් එකේ පුතේ print වෙන්නේ එකේව පේලියක් පමණයි දිගින් දිගටම එකේව මුද්‍රණය වෙනවා හරි මම ප්‍රෝග්‍රෑම් එක ලියලා පෙන්නනම් පැස්කල් වලින් එකේ ඉඳලා පහ දක්වා සංඛ්‍යා මුද්‍රණය වෙන්න මේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එක තමයි කියන්නේ ඔකේ ස්පේස් තියව වගේ නෙවෙයි පුතේ මේකේ එක දිගට එක print වෙයි මම ඕන ස්පේස් එකක් තියලා print කරවන්නම් මම පැස්කල් ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එක ලියලා පෙන්නන්නම් මොනවා හරි දැන් දෙවෙනි ප්‍රෝග්‍රෑමේ ලියන්නේ කියන්නේ පැස්කල් ඉතසලා මම නිකම් ප්‍රෝග්‍රෑම් එක ලිව්වා දැන් පැස්කල් වලින් ලියනවා හරි හොඳට බලන්න ගල ඔයාලට මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න බාගෙදි ප්‍රෝග්‍රෑම් එක දීලා ඔයාලගේ රිසල්ට් එක අහවි හරි මොනවා මම ඉස්සෙල්ලා වගේම ප්‍රෝග්‍රෑම් කියලා ලියනවා ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම් එකේ නම ලියනවා මම ඔන while do කියලාම කැමති නමක් දාගන්න තනි අකුරකයක් දැම්මත් කමන්නේ ඊට පස්සේ පුතේ වා ඔන්න වා a colon integer විචල්‍යයක් තියනවා එයාගේ දත්ත වර්ගය පූර්ණ සංඛ්‍යා integer දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත begin ඔය ටික අපි හැමතිස්සෙම වගේ ලිව්වා begin දැන් ලියනවා a colon සමානයි එකයි ඒ කියන්නේ a ගේ ආරම්භක වර්ගය එකයි ඒකේ ආරම්භක එකයි දෙකන while a කුඩායි හෝ සමානයි 5 කියලා while a කුඩායි හෝ සමානයි 5 එක හරිනම් පුතේ do කරන්න දැන් මම අමතරව begin එකකුයි end එකකුයි දාන්නේ ඒ දාන්නේ නැත්නම් මම පෙන්වන්න ඕන මේක දිගින් දිගටම එකේව තමයි මුද්‍රණය වෙන්නේ කියලා හරි එතකොට මම මෙතන ලියනවා පුතේ right right a කියලා right a මම මේකට ස්පේස් එකකුත් දාන්න කර පුතේ මගෙන් ඉල්ලීමකුත් කරා එකට ස්පේස් එකක් දැන ඉතල පැහැදිලි ටිකක් මේක නැතිින් නෑ දිගින් දිගටම print වෙනවා ඔන්න right a ස්පේස් එකක් කරලා තියෙන්නේ දැන් මෙතනින් ලියන පුතේ a colon සමානයි a ධන 1 a වලට එකක් එකතු කරන්න හරි a වලට එකක් එකතු කරන්න ඊට පස්සේ
අපි මෙතනින් දානවා read ln එකක් අර එමෙතිරේම result එක පෙන්නුම් කරන්න දැන් දාන end එකක් තරපතේ මෙයා හිතන්නේ මම කියවනේ while එකේ කොන්සිය පරීක්ෂා කරා එයා හිතන්නේ යාට IT එක පෙළිය කියලා එහෙනම් පල්ලෙහා පෙළියත් IT කියලා හිතනවා නම් මේක පහෙන් නවතිනවා දැන් මේක නවතින්නේ නැහැ මොකද එයා එක පෙළියක් කරා උඩට යනවා උඩට ගියාට අගය වැඩිවීමක් වෙන්නේ නැහැ ඒ අගය හැමදාම එකයි ඒ අගය හැමදාම එක නම් කොන්දේසිය හැමදාම හරි ඒක හැමදාම රයිට් ඒ කරනවා එකයි කියලා හැමදාම මුද්‍රණය කරනවා හරි මම ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරනවා සක්සස්ෆුල් එක රන් කරනවා බලන්න රිසල්ට් එක පේනවනේ පුතේ රිසල්ට් එක පේනවද පේනවා ඔව් දැන් එකේව මහ ගොඩක් තාම පුතේ print වෙවි ආවා මේක නවතින්නේ නැහැ බලන්න ප්‍රෝග්‍රෑම් එක නවත්තන්නත් බෑ මම enter කරාට මොනව හරි button press කරා නවතින්නේ නැහැ පුතේ ඉස්සර කාලේ කම්පියුටර් එකක නම් RAM එක ගොඩක් අඩු වේක නම් කම්පියුටර් එක ස්ටක් වෙනවා දැන් මම මේක ස්ටක් වෙන්නේ නැහැ RAM එක ඒ කිය දැන් කාලේ කම්පියුටර්ස් මොකද ස්ටක් වෙන්නේ නැහැ දැන් මම මේක පුතේ task manager එකට ගිහලා තමයි end කරන්නේ දැන් ප්‍රෝග්‍රෑම් එක මට end කරගන්න විදියක් නැහැ නැතුව මම control alt delete press කළා task manager එකට මම ආවා task manager එකට ඇවිල්ලා දැන් මම end කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක close කළා හරි අතර පුතේ මතක තියාගන්න මම ආයි ප්‍රෝග්‍රෑම් එක ලියන්න වෙනවා මට ඒක පැහැදිලි කරන්න प्रोग्राम में लिया ना प्रोग्राम प्रोग्राम के नमक ले हुआ प्रोग्राम मां पड़े बैलू मगे इस साल मैं रिकॉर्डिंग ऑन वेला तो तीन निकला इतना हम मां डब्ल्यू डू के लमली वो प्रोग्राम में के नाम है और इसपर से वा मां विचार लाख अदर में ए के लम ए कॉलन इंटीजर දැන්ලිනවා පුතේ begin ප්‍රෝග්‍රෑම් එකේ ආරම්භය දැන්ලිනවා a colon සමානයි 1යි ඒ වල ආරම්භකගේ 1ක් කියලා ලිව්වේ ඊට පස්සේ ලියනවා while a කුඩා i හෝ සමානයිද 5 එහෙමනම් do කරන්න ඊට පස්සේ වෙනවා write on a write a semicolon නෑ ඊට පස්සේ a कोलन समानाई ए दाने का एक एक आके का तू कराना है अक्षमी कोलन ने का ये पस्ते लिवो बुते रीड डे एंड ने का ये मतलब ये मर रिजल्ट का बड़ा गाने तो है मेकल लिवो बे ये पस्ते प्रोग्राम में के एंड का फिर देखो को तो मैं कॉल लिया पुक प्रोग्राम में का कॉल इन लिया पे का इतना वाम को अपने मैं वाइल डू वे के कोंदेसी परीक्षा करा हम या हितान ने या टाइप की पल्लिया एक पेलिया किया एक वालाक्वान अभी इतनी दानो हम बिगिन ने का මේ අමතර බිගින් එකක් ප්‍රෝග්‍රෑම් එකේ බිගින් කොඩින්ම තියෙනවා මෙන්න මේ තේලි දෙක ඉවරුනාම අපි දානවා පුතේ end එකක් ඒ end එකේ ඩොට් එකක් නෙවෙයි තියන්නේ semicolon එකක් ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ end එකට පමණයි ඩොට් එකක් තියන්නේ මෙතන semicolon එකක් තියුවා දැන් මෙයා compile කරලා run කරොත් දැන් උත්තර ටිකක් එනවා 1 2 3 4 5 කියලා මොකද ඉස්සෙල්ලා පුතේ එහෙම 1 2 3 4 5 නෙවෙයි එකේව දිගටම ආවේ එහෙම උනේ එයා හිතුව එයාට අයිති එක පෙළියයි කියලා. ඒතර ඒ වලගේ හැමදාම එකයි ඒකේව පෙළියක් print කරගෙන ගියා. නවතින් නැතුවම. දැන් ඒකෙදී එහෙම නැහැ. දැන් අපි begin එකකුයි end එකකුයි දාලා කිව්වා. ඔයාට පෙළිය එකකට වඩා අයිති.
ලි එකකට වඩා වැඩි ප්‍රගාණ IT කියලා ඇඟෙව්වා. ඒක නිසා එයා ඒ සමානේ ඒ ධන එකක් දැන් කළා තමයි උඩට යන්නේ. ඒ සමානේ ඒ ධන එකක් කළා උඩට යනවා. එතකොට අගය 6 දී මේ ප්‍රෝග්‍රෑම් එක නවතිනවා. 5 කියන එකත් print කළා ඊළඟ උඩට එද්දී අගය 6යි. 6 දී ප්‍රෝග්‍රෑම් එක නවතිනවා. මොකද මෙහෙම එකක් වෙන්න පුතේ අර end while කියලා වචනයක් ඒකේ නැහැ. end while කියලා එකක් තිබුණනම් එයා දන්නව end while එකෙන් තමයි උඩට යන්න ඕනේ කියලා. ඒතර ඉහළට යන්න තැනක් හිතා ගන්න බෑ. ඒකයි අපි මේ අමාරව begin එකකුයි end එකකුයි දාන්නේ. while do එකේදී. මේක for do එකේදී කරන්න ඕම නෝ නැහැ. ඒ මොකද එහෙම ඕම නෝ නැත්ති. for do එකේ අමතරව begin එකකුයි end එකකුයි දාන්න ඕමනාවක් උනේ නැහැ. ඇයි එහෙම උනේ නැති? කාටද කියන්න පුළුවන්? ඇයි for do එකේ මෙහෙම කරන්න ඕමනාවක් උනේ නැති? මට උත්තරේ කියන්න මැසේජ් එකක් එවලා හරියන්නේ. for do එකේ එහෙම කරන්න ඕමනාවක් උනේ නැති for do එකේදී ඉහළට යද්දි ඉබේ යගේ වෙන එකක්. ඒකේ වැඩි කරන්න කියලා කියන්නේ එකක් වැඩි වෙනවා. ඔව්. ඉහළට යද්දි ඒ යගේ එකක් වැඩි වෙනවා. ඒක නිසා ඒකෙදි එක පේයක් IT කියලා හිතුවට ප්‍රශ්නයක් නැහැ. මේකෙදි එහෙම බෑ. පේලි දෙකක් IT බව, නැත්නම් පේලි කීපයක් IT බව එයාට අඟවන්නම වෙනවා. හරි. ලියමු ප්‍රශ්නයක් ඔතනින්. ප්‍රශ්නේ නෙවෙයි මාතෘකාවක් ලියන්න. While do භාවිතයෙන් while do භාවිතයෙන් ස්කල ක්‍රමලේක ලිවීම while do භාවිතයෙන් ස්කල ක්‍රමලේක ලිවීම while do භාවිතයෙන් ස්කල ක්‍රමලේක ලිවීම හරි එහෙම ලියලා පුතේ අපි ප්‍රශ්නෙකුත් ලියාගමු උතනින් ඒ මාතෘකාව යටතේ ප්‍රශ්නයක් ලියන්න පහත පැස්කල් ක්‍රමලේකයේ පහත පැස්කල් ක්‍රමලේකයේ ප්‍රතිදානය ලියා දක්වන්න පහත පැස්කල් ක්‍රමලේකයේ ප්‍රතිදානය ලියා දක්වන්න හරි මේ ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න පුතේ පහත පැස්කල් ක්‍රමලේකයේ ප්‍රතිදානය ලියා දක්වන්න चलो मैं प्रोग्राम में कर लिया හරි ප්‍රෝග්‍රෑම් එක ලියාගත්ත නේ පුතේ? තාම නෑ සර්. නෑ සර්. ඔය සේ කෝලන් කෝලන් එන්න ඕන තැන් හරියටම බලන්න. ඒක පොඩක් මතක තියාගන්නත් ඕනි. හැම රයිට් හෝ රයිට් එල් එන් එකටම වගේ සෙමි කෝලන් එනවා. හරි හරි if then else එකේදී විතරයි එන්නේ නැත්තේ. ඒක මතක තියාගන්න ඕනි විභාගෙදි. හරි දැන් වෙලාව ඇති මං හිතන්නේ ප්‍රතිමානයක් ලියන්න පුතේ බලන්න ඕකේ රයිට් ද රයිට් එල් එන් ද තියෙන්නේ කියලා අර පියවරෙන් පියවර හිතන්න අර කලින් ව්‍යාජිතවල හිතුවා වගේම ඔගේ බිගින් එකයි අමතරව බිගින් එකයි එන්ඩ් එකයි නෝ දැම්ම නම් මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ එතකොට එයා හිතන්නේ එයාට අයිති එක පේලියයි කියලා
विभागे दिए उत्तर मुद्रणे भी अखंड इलाका मुद्रणे मत गुण हर लियम प्रश्न तनियम पड़ी प्रोग्राम मैक लिया विभाग प्रश्न प्रश्न संख्या मुद्रणय वीमट वाइल डू पवितयन पेस्कल क्रमलेखया क्लियन्न फाइल डू भावितयेन पेस्कल क्रमलेखया क्लियन्न हरि विनाडी देयक विथर देन्नम एके इंदला सीय दक्वा ओत्ते संख्या ओनि एक तुन पह हते संख्या टिक मुद्रणे वेन्न ओन सर मैं पाठ में मुल्ले इंदा मैं यूट्यूब पे कहती ना ले ඔව් ගොඩක් දුරට තියෙනවා පුතේ මම හරියව නැහැ පුතේ අපි මොකද මුල් මුල් හරිය කරේ පන්තියේදී නේ
නෑ සර් ඔන්ලයින් කරපුවා සේරම තියනවද? ඔව් ඔන්ලයින් කරපුවා ඔක්කොම වගේ ඇති. ඔක්කොම ඇති. මොනවාරි කියන්නේ මම දවසක් දාලා ඇති පුතේ ඒක යටින්. මේ හරි. ඒක සමහර වෙලාවට පොඩි කොටස් අඩු වෙන්න පුළුවන්. මොකද මම සමහර වෙලාවට වීඩියෝ මේ පොඩ්ඩක් නවත්තලා තියෙනවා. මට අමතක වෙනවා ඔන් කරගන්න. එහෙම පොඩි පොඩි වෙලා. එහෙම හැරෙන්න සාමාන්‍ය ඔක්කොම ඇති. හරි සර්. Thank you. ඉවරයිනි දැන් මේකේ අමාරු එකක් නෙවෙයි ඉස්සෙල්ල එකම පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක පොත් සංඛ්‍යා ටික මුද්‍රණය කරගන්නවා හරි දැන් කියලා ඇති මම විනාඩි 5ක් විතර මම හිතන්නේ දීලා තියෙනවා දැන් පුතේ බලන්න අපි සාමාන්‍ය විදිහට ප්‍රෝග්‍රෑම් කියලා ප්‍රෝග්‍රෑම් එකේ නම ලිව්වා ඊපස්සේ විචල් හදාගත්ත කැමති අකුරක් භාවිතා කරන තනි අකුරක් භාවිතා කරනවා වැඩි හොඳයි ඒත් අපිට වැරදීම් වෙන්නේ නැහැ නේද ඒක पसे बिगिन देंग मावे इस दन इसेट पाव इतना में इतना एलियन ना बैंग हम वर्दी ला लिया तीन हम इस समय ए ने गान के इसेट समान है एकाई चेक करना में इतना इसेट कुड़ाई हो समान है इधर सी ये अपने सी ये दाग का बिन्ना होने इसेट कुड़ाई हो समान है इधर सी ये एक ओनम डू कराने कराने के अंदर मन मालूम राइट इसेट किया ला राइट इसेट මේ විදිහට ලිව්වොත් පුතේ ඔය පේලිය කරා නැවතු උත්තරන. එතකොටත් හැමදාම එකම එක තමයි print වෙන්නේ අර එක. ඒක නිසා අපි මෙතන ඉල්ලන අමතරව begin එකක්. මොනවයි begin එක ඉඳගෙන මෙතන පල්ලෙහා ලියනවා end එකක්. මේ end එක දක්වා දේවල් කරන්න කියලා. හරි. මෙතන අපි ලියනවා write is it ඊට අමතරව මෙතන ලියනවා is it colon සමානයි is it ධන 2 කියලා. මොකද is it වල ආරම්භකවගේ 1යි. එක කුඩයි හෝ සමානයිද 100 ඔව් ඔවුනම් ඩු කරන්න රයිට් ඉසෙඩ් එකයි කියලා print කරන්න ආ ඉසෙඩ් වලට දෙකක් එකතු කරා දෙකක් එකතු කරා දැන් උත්තරය 3යි end එකෙන් උඩට යනවා මේ end එක ගාවින් උඩට යනවා දැන් check කරනවා 3 කුඩයි හෝ සමානයිද 100 ඔව් ඔවුනම් රයිට් ඉසෙඩ් 3යි කියලා print කරන්න 3ට දෙකක් එකතු කරනවා වගේ පායි end එකෙන් උඩට යනවා ඔතනම කැරක්කකින් දීවි इधर लिवरला किसी अमावस्ता में के सीया मुद्रणे भी इधर सीया कुड़ाई हो समान है इधर सीया ओ सीया के लिए प्रिंट करना हुआ सीया ने देखा क्या तो करना एकसीय देखा ही उड़टे आना हुआ एकसीय देखा कुड़ाई हो समान है इधर सीया अने एकसीय देखा कुड़ाई हो समान है इधर सीया नया कंडीशन का बैरदी नाम अन ओ मैंने में सेमी कोलन डापो एंड का डबडा पाले हाटे आना हुआ इतना तीनों प्रोग्राम में के एंड එතන ප්‍රෝග්‍රෑම් එකේ end එක තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ end එකට කලින් තමයි යා read ln එක ලිව්වොත් ලියන්නේ. ඒ කියන්නේ තව input එකක් දෙනවා පොඩ්ඩක් ඉන්න කියලා යා කියනවා. එතකොට තමයි තිරේ result එක එක දිගට එන්නේ වෙලා. හරි ඒකට තමයි ඔය read ln එක දැම්මේ. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒතර ln එක එක ගොඩ එක ළඟ ලියලා තිබුණා ගැටලුවක් නැහැ. හැබැයි end එකක තියෙන semicolon ප්‍රෝග්‍රෑම් එකේ යටින්ම end එකේ පමණයි dot එකක් තියෙන්නේ. ඔන්න ඔක ප්‍රෝග්‍රෑම් එක මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා මෙන්න මෙතන සෙඩ් සමාන ඉසෙඩ් දන දෙක ගාව සෙමිකෝලන් එකක් එන්න ඕන හරි එතන සෙමිකෝලන් එකක් එන්න ඕන ඒක මතක තියාගන්න ඕනි හරි ලියමු තව ප්‍රශ්නයක් ප්‍රශ්නයක් ලියන්න පුතේ සර් එතන 100 වෙනකොට 99 දාන්න බැරිද ඔව් 100 දක්වා කියලා සාමාන්‍ය පේපර් එකේදී කියපු හැම වෙලාවෙම 100ක් print වෙන්න තමයි දීලා තියෙන්නේ संख्या අර මම 100 දෙක කියලා කතාවක් කිව්වේ වැරදිලා එහෙනම් අන්තිමගේ 99 කිසියම් වෙලාවක 99 print වෙයි 99 කුඩායි හෝ සමානයිද 100
right is it 99 print කරනවා 99 ට දෙයක් එකතු වෙනවා 101යි 100 උඩයි හෝ සමානද 100 නෑ අන්න එතකොට end වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා 102 කියලානේ හරි 99 දැම්මොත් හරි පුතේ 99 සමාන ලකුණක් දාන්න ඕනේ හැබැයි මෙහෙම දාත් හරි විභාගෙදි සාමාන්‍යයෙන් හිස්තම් පුරවන්න මේ වගේයක් වැඩිපුර આવොත් එන්නේ ඒ කියන්නේ රිසල්ට් එක අහනවා හිස්තම් පුරවන්න නේ වෙහෙම එතකොට රවුම් වගේයන් තමයි සාමාන්‍යයෙන් දාන්නේ ඔව් 99 දැම්මත් හරි හිස්තම් වල නම් આવොත් එන්නේ ඉරි ගහන්න ඔය 100 ඒ වගේ කුඩායි හෝ සමානයි 100 කුඩායි 100 ඒ වගේ වෙන්නේ හරි මෙතන සමාන ලකුණු නැතත් කමන්නේ ඒත් වැඩ කරනවා මේ කරා හරි ලියමු තා ප්‍රශ්නයක් ගෙදරදි මේක කරන්න කියන CA සිට 1 දක්වා CA සිට 1 දක්වා දැන් 100 තමයි මුලින් එතකොට ආරම්භකගේ 100 CA සිට 1 දක්වා ඉරට්ටේ සංඛ්‍යා මුද්‍රණය වීමට CA සිට 1 දක්වා ඉරට්ටේ සංඛ්‍යා මුද්‍රණය වීමට ඔව් හරි මම මට මැසේජ් එකකට කියලා තියෙනවා ඉස්සෙල්ලා පොතේ අර මගේ වෙච්ච අඩුව CA එක දක්වා ඉරට්ටේ සංඛ්‍යා මුද්‍රණය වීමට while do භාවිතයෙන් පැස්කල් ක්‍රමලේඛයක් ගන්න while do භාවිතයෙන් පැස්කල් ක්‍රමලේඛයක් ලියන්න තව එකක් මේකත් ඔතනම ලියන ප්‍රශ්නේ පස්සේ එක දෙරදී උත්තර ලියන්න පුළුවන් තව එකක් 1 සිට 5 දක්වා සංඛ්‍යාවල 1 සිට 5 දක්වා සංඛ්‍යාවල එකතුව මුද්‍රණය කිරීමට 1 සිට 5 දක්වා සංඛ්‍යාවල එකතුව මුද්‍රණය කිරීමට while do භාවිතයෙන් පැස්කල් ක්‍රමලේඛයක් ලියන්න while do භාවිතයෙන් පැස්කල් ක්‍රමලේඛයක් ලියන්න හරි කලින් ව්‍යාජකයට තුවත් අපි එහෙමම ලියලා ඇති එක while do වලින් ලියන්නකින් හරි 1 ඉඳලා 5 දක්වා සංඛ්‍යාවල එකතුව මුද්‍රණය වෙන ව්‍යාජකයට කලින් ලිව්වා while do වලින් ලියන්න හරි පුතේ අපි ලබන සතියේ repeat until ගැන කතා කරනවා ඊට පස්සේ අපි arrays වලින් අරාවන් කියලා දෙයක් තියෙනවා විචල්‍ය වගේම හරි ඊට පස්සේ අරාවන් ගැන කතා කරන්නේ හරි ලබන සතියේ එනකොට ওই ප්‍රශ්න දෙකට උත්තර ලියාගන්න හරිද පුතේ හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ආයතන